සුබ උදෑසනක් අද දින ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සියලුම ලංකාවේ වෛද්‍ය ප්‍රචාව නියෝජනය කරමින් මේ මාධ්‍ය සාකච්ඡාව ආමන්ත්‍රණය කිරීමට ලැහස්ති වන්නේ අදට දින වන විට ලංකාවේ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වයට බලපාන ඉතාමත්ම සංවේදී සහ ඉතාමත්ම තීරණාත්මක කෝවිඩ් ආසාදනය සම්බන්ධව අපිට වගකිව යුතු සංගමයක් වගකිව යුතු වෛද්‍ය ප්‍රජාවක් විදිහට රටේ ජනතාවට මේ අවස්ථාවේදී කුමන ආකාරයකට හැසිරිය යුතුද කුමන ආකාරයකට ප්‍රතිචාර දැක්විය යුතුද කියන්න මේ ගැන ජනතාව දැනුවත් කිරීමේ කාර්යයක් විදිහට තමයි අද දින අපි මේ මාධ්‍ය සාකච්ඡාවට පැමිණලා තියෙන්නේ. අද ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සමග ලංකාවේ සියලුම වෛද්‍ය ප්‍රජාව නියෝජනය කරමින් විශේෂඥවරුන්ගේ සංගමයක් ඒ වගේම අන්තර් විද්‍යායතන කමිටුවක් ඒ වගේම ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමයක් මා සමග මේ අවස්ථාවේදී ඉන්නවා මෙම මාධ්‍ය සාකච්ඡාවට සම්බන්ධ වෙලා ඒ එක්කම මම කියන්න ඕන ශ්‍රී ලංකා සමාවන්න රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයක් මේ අවස්ථාවේ ක්‍රියාත්මක ආකාරයක සිටියානම් අපි දන්නවා එයාලත් නොපමාව අපිත් සමග මේ කාර්යයට එකතු වෙනවා කියන එක. එතකොට අපි වෛද්‍ය ප්‍රජාවක් විදිහට ජනතාවට සත්‍ය දැනුවත් කිරීමත් ඒ වගේම මේ අවස්ථාවේදී කුමන ආකාරයට ප්‍රතිචාර කිරීමක් කළ යුතුද කියන එක ගැන අපි සංගමයක් විදිහට ජනතාව දැනුවත් කිරීම අපගේ යුතුකමක් විදිහට සලකනවා. මේ අපි දන්නවා කෝවිඩ් ආසාදනය ඩෙල්ටා කියන ප්‍රභේදයක් එක්ක තමයි මේ අවස්ථාවේදී පැතිරෙන්නේ. මේක ඉතාමත්ම ශීඝ්‍රයෙන් පැතිරෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශ දත්තවල හැටියට පහුගිය සුමානයේ 24,000ක් රෝගීනොත් 918ක් මරණත් සිදු වූ බවට දත්තවලින් ප්‍රකාශ වෙනවා. අපි දන්නවා මේ වගේ සෞඛ්‍ය අමාත්‍යාංශ දත්ත එනකොට අපේ සමාජයේ මීට වඩා මේ වගේ තුන් ගුණයක් පමණ රෝගීන් සිටිනවා කියන එක මේ පහුගිය සතියේ ඒ අගය 24,000 ඊට ඉස්සෙල්ලා සතිය හා සසඳ වීමේදී 34%ක වැඩිවීමක් විදිහටත් මරණ 918 ඊටත් පෙරාතුව සුමානය හා සසදීමේදී 60%ක වැඩිවීමක් විදිහටත් සඳහන් වෙනවා. එතකොට අපිට මේ අගයන් වලින් අපිට අපේ ලබන සතිය කුමක්ද කියන එක අපිට වැටහීමක් ගන්න පුළුවන් වෙන්න ඕන. ඒ අනුව අපි ඉතාමත් සාක්ෂරතාව වැඩි ජනතාවක් විදිහට මේ ව්‍යසනයට මුහුණ දෙන්නේ කොහොමද කියන එක ගැන ජනතාවට වැටහීමක් මේ වෙනකොට තියෙන්න උනා. අපිට දැන් මේ අවස්ථාව වෙනකොට රෝගය සමාජගත වී තියෙන්නේ කියන එක ගැන අපිට පැහැදිලිවම කියන්න පුළුවන්. ඉතින් ඒ නිසා සමාජගත වීමත් සමගම රෝගීන් වැඩිවීමත් රෝගීන් අසාධ්‍ය වීම සහ මරණයට පත්වීම වැඩිවීමත් අපිට දකින්න තිබෙනවා. මුලදී 0.5ක් පමණ වූ මරණ සංඛ්‍යාව මේ වෙනකොට දත්තවලට අනුව 0.4ක් හෝ 0.5ක් පමණ ප්‍රමාණයට වැඩි වී තිබෙනවා. එතකොට අසාධ්‍ය බවට වෙන රෝගීන් ප්‍රමාණය වැඩිවීමත් සමග රෝහල්වල ඇති පහසුකම් සියල්ල පිරී පවතින නිසා රෝගීන්ට මේ අපි ජනතාවට මේ අවස්ථාවේ කියන්න ඕන ඔබ රෝගී වුණොත් තියෙන පහසුකම් ඔබට යාමට තියෙන පහසුකම් දැන් සියල්ල පිරී තියෙන්නේ. ඒක නිසා තමුන්ට පුළුවන් උපරිම උත්සාහය යොදලා රෝගය බෝකර නොගැනීමට උත්සුක වෙන්න කියන එක අපි අවධාරණය කරලා සිටිනවා. රෝගීන්ට බලා ගැනීමට ඉන්න කාර්ය මණ්ඩලයටත් රෝගය බෝවීමේ ප්‍රවණතාවය නිසා අඩු කාර්ය මණ්ඩලයක් එක්ක රෝහල් පවත්වාගෙන යෑමේ යාමට සිද්ධ වී තිබෙන බවත් අපි මේ අවස්ථාවේදී කියා සිටින්න ඕන. ඉතින් ඒක නිසා අපි කියනවා හැමෝම පුළුවන් තරම් හැකි පුළුවන් හැම අවස්ථාවකම ගෙදරට වී සිටින්න අත්‍යවශ්‍ය කරුණට පමණක් ගෙදරින් එළියට යන්න
වැඩට යනවා නම් ඉතාමත්ම සුළු වේලාවකට හැපි සෑම කෙනෙක්ම ගෙදර සිට රැකියාව කරන්න රැකියාවට යනවා නම් එහෙම හැකි විගස රැකියාවට පමණක් ගොස් ඉතාමත් කෙටි කාලයක් පමණක් රැකියාවේ යෙදී සිට හැකි සෑම විටම ආපසු ගෙදර එන්න කියන එක අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම කියන්න ඕන මේ ඒකරාශී වනතන් සියල්ලම ඉතාමත්ම අවදානම් සහගතයි කියන එක. උත්සව විවාහ මංගල උත්සව ඒ වගේම මල්වර උත්සව ඒ වගේම මරණ පොදු ප්‍රවාහනය රෝගීන් එක්තැන් වී සිටින අනිකුත් කැන්ටීන් සහ හෝටල් බැසී තියෙන මාකට් මේ වගේ සෑම තැනක්ම ඒ වගේම සලූන් කොණ්ඩ කපන ස්ථාන මේවා සාමාන්‍යයෙන් අධි අවදානම් වැඩියෙන් රෝගය පැතිරෙන ස්ථාන ඒ වගේම සාප්පු සවාරි මේ වගේ අවස්ථාවල සුදුසු නෑ මේ සියල්ල හැකි හැම විටම වළක්වන්න මේ අවස්ථාවේදී කියලා අපි අවධාරණය කරලා සිටිනවා. ඒ වගේම කියන්න ඕන අත්‍යවශ්‍ය කරුණකට යන විට කෙනෙක් පුළුවන් තරම් වයස 50ට අඩු එක්කෙනෙක් අනිකුත් නිදන්ගත රෝග නැති එක්කෙනෙක් සහ එන්නත් කරණය සම්පූර්ණ කරපු එක්කෙනෙක් තමයි ගෙදරින් එළියට යන්න ඕන. එයත් ඒ සෞඛ්‍ය උපදෙස් වලින් දෙන ඒ උපදෙස් 100%ක්ම කටම අනුගත වෙමින් අත්‍යවශ්‍ය කරුණට පමණක් ගෙදරින් ගිහිල්ලා ආපහු එන්න කියලා අපි මේ අවස්ථාවේදී අවධාරණය කරලා සිටිනවා. ඒ වගේම අපි කියනවා කර්මාන්ත ශාලා සහ වැඩ කරන ස්ථානවලට ඒ වගේ තැන්වල අය රෝගී වුණොත් ඒවා පහසු පවත්වාගෙන යෑමේ අපහසුතාවයක් තියෙනවා. ඒක නිසා කණ්ඩායම් විදිහට කඩලා ඒගොල්ලන්ව අත්‍යවශ්‍ය අඩුම සංඛ්‍යාවක් අඩුම වේලාවකට පමණක් ගෙන්වගෙන අත්‍යවශ්‍ය සේවා පමණක් මේ අවස්ථාවේදී කරනවා නම් ඒක ඒ කර්මාන්ත ශාලාවටත් එහි වැඩ කරන ආයතනත් මේ අවස්ථාවේ වැදගත් වෙනවා කියලා අපි සඳහන් කරනවා. ඒ එක්කම කියන්න ඕන ඇත්තෙන්මම මේ එලිමහනේ සිටීම සහ ව්‍යායාම එලිමහනේ කිරීම ජිම් එකක් සාමාන්‍යයෙන් ආරක්ෂිත වෙන්නේ නැහැ. නමුත් එලිමහනේ ඇවිදීම එලිමහනේ ව්‍යායාම කිරීම මේ අවස්ථාවේ යෝග්‍යයි. නමුත් එක්රාසි වීමකින් තොරව කියන එක සඳහන් කරන්න ඕන. ඉතින් ඊට අමතරව අපි සඳහන් කරනවා මේ ඉන්නත් කරණයට අවධානය යොමු කරන්න. ඉන්නත් කරණය කලා එන්නත් කරණය සම්පූර්ණ වූ අය සුමාන දෙකකට පසුව තමයි ඒකේ ආරක්ෂාව ලැබෙන්නේ. නමුත් ඒ අයත් සම්පූර්ණ සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් දීලා තියෙන මාර්ගෝපදේශවලට 100%ක්ම අනුගත වෙන්න ඕන. එක එන්නතක් ලබාගත් අය හෝ එන්නත් ලබා නොගත් අය හැකි විගස මේ එන්නත සම්පූර්ණ කරගන්න එසේ නැත්නම් එන්නත ලබා ගන්න ඒ උනත් සම්පූර්ණයෙන්ම අනිකුත් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුගත වෙලා සම්පූර්ණයෙන්ම රෝගය ආසාදනය වීම වැළැක්වීමට උත්සාහ කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. ඒ වගේම කියන්න ඕන අපි මේ අවස්ථාවේදී ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය තවත් පියවරක් ඉදිරියට තිබිලා තියලා ජනතාවට යම්කිසි සේවයක් සපයා දෙනු උදෙසා සෞඛ්‍ය අමාත්‍යාංශය මොබිටෙල් ආයතනය සහ සුවසරිය කියන මේ අය සමග එකමුතුව අපි ඇමතුම් සේවාවක් පටන් අරගෙන තියෙනවා. 247 247 කියන මේ ඇමතුම් සේවාව මොබිටෙල් දුරකථනයකින් නොමිලේ ලබා ගත හැකි. මේ මගින් අපි නොමිලේ උපදෙස් ලබා දීමට සලසුම් කරලා තියෙනවා. ඒ සේවාවෙත් ප්‍රයෝජන ලබා ගන්න කියලා අපි මේ අවස්ථාවේදී ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඉතින් මට මේ අවස්ථාවේ ඉල්ලා කියන්න තියෙන්නේ මේක ඉතාමත්ම වැදගත් අවස්ථාවක්. ජනතාව බුද්ධිමත්ව හැසිරිය යුතු අවස්ථාවක්. තමුන්ගේ ආරක්ෂාව අපි හැමතිස්සෙම අපි ඒ වෙනුවෙන් කැපවීමෙන් ඒ වෙනුවෙන් බුද්ධිමත්ව යෙදීමෙන්
සලසා ගත යුතු අවස්ථාවක්. ඒක නිසා මේ සියලුම සෞඛ්‍ය මාර්ගෝපදේශවලට 100%ක්ම අනුගත වෙන්න. මොකද මේ රෝගය ඩෙල්ටා ප්‍රභේදය ඉතාමත්ම වේගයෙන් සෑම කෙනෙක්ම තම ආසාදනය වීමේ හැකියාවක් තියෙන නිසා. මම මේ අවස්ථාවේදී මට අනතුරුව මේ අදහස් මේ සම්බන්ධව අදහස් ප්‍රකාශ කිරීමට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති ළමා රෝග විශේෂඥ වෛද්‍ය ලක්කුමා මහත්මාට ආරාධනා කළා සිටිනවා. ස්තුතියි. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයට මම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවට ආරාධනය කිරීම ගැන. මම හිතන්නේ අපි ඉන්නේ ඉතාමත්ම තීරණාත්මක, අපිට කොහෙත්ම බලාපොරොත්තු නොවුණු, කියන්නේ අපිට අපිට අපි අපිට මේ කෝවිඩ් වසංගතය ආපු වෙලාවේ මේ වගේ තැනකට අපි එයි කියලා හිතපු නැති තැනක තමයි අද අපි ඉන්නේ. මම හිතනවා මුළු ලෝකයම ගත්තත් ලංකාව අධි අවදානම් තත්ත්වයක තමයි පසු වෙන්නේ. අපිට තියෙන අපි අගය කරනවා අපිට දැන් සිදුවෙන එන්නත් ක්‍රියාවලිය. ඒක මම හිතන්නේ අපි ලෝකයේ ගොඩක් රටවල් වලට වඩා ඉහළින් ඉන්නවා. අපි වේගවත් එන්නත් ක්‍රියාවලියකින්. කෙසේ නමුත් අපිට මේ එන්නත් ක්‍රියාවලිය මගින් ගන්න තිබුණු උපරිම වාසිය ගැනීමට පෙර අපි මේ වගේ ආසනාවන්ත තත්ත්වයකට මුහුණ දීම ගැන අපි කනගාට වෙනවා. මම හිතන්නේ මේ රැස්වීමේදී ප්‍රධාන පරමාර්ථය සිදු දේ ගැන කියලා දොස් පැවරීම නෙමෙයි. නමුත් මට කියන්න පුළුවන් දැන් යන අපි දැන් ඉන්නේ ඒක දෙවනිද තුන්වෙනිද හතරවෙනිද කියලා රැල්ලක් හැටියට මම දන්නේ නැහැ නම් කරන්නේ කොහොමද කියලා. නමුත් මේ රැල්ල අද හෙට අනිද්දා ඉනසුවානේ තියෙන රැල්ල නවත්තන්නට මේ එන්නත් කරන්නට බෑ. මේ එන්නත් කරන්නට පුළුවන් අනිවාර්යයෙන්ම ඉදිරි එන රැලි නවත්තන්න. නමුත් අපි මේ දැන් තියෙන එන්නත් කරන්නේ ඔබ කොමල්ලා ගිහිල්ලා එන්නත් ගහගන්න හේතුව මේ කෝවිඩ් වසංගතය තව අවුරුද්දකටවත් ඉවර වෙයිද කියලා කිසිම දෙයක් කියන්න බෑ. නමුත් මතක තියාගන්න ඔබ ගිහිල්ලා එන්නතක් අපි දැන් දෙන එන්නත් සියල්ලම සම්බන්ධයේ තමයි එන්නත් අරගෙන යම් කිසි කාලයක් අවශ්‍යයි අපිට ප්‍රතිශක්තිය ලබා ගන්න. අපිට සයිනෝෆාම් එන්නත තමයි වැඩි හරියක් ගන්න එන්නත හොඳයි. එම එන්නත ගහලා දෙවනි එන්නතත් ලබාගෙන සති දෙකක් තුනක් යනවා අපිට ප්‍රතිශක්තිය ලැබෙන. එතකොට අපි පළවෙනි ඩෝස් එක ගහගෙන සති හතක් යනකනුත් අපි ආරක්ෂා සහිත නැහැ. නමුත් එන්නත් ගහපු අයට මේ රෝගය හැදෙනවා. හැදුණාට මොකද ඒක තද බල ලෙස හැදෙන්නේ නැහැ. අපි දැකලා තියෙනවා සංඛ්‍යා ලේඛන වලින් මියගිය අයගෙන් ගොඩක් දෙනෙක් එන්නත් සම්පූර්ණ කරපු නැති අය කියලා. එතකොට එන්නත් ගහගෙන ඊට පස්සේ එන්නත ගහපු කෙනාට එන්නතේ සම්පූර්ණ වාසිය ලබා ගන්න සති හතක්වත්, කියන්නේ මාස එකමාරක් දෙකකට කිට්ටු කාලයක් යනතුරු ඔහුට රෝගය වැළඳිලා ඉතාම අසාධ්‍ය වෙන්න පුළුවන්. ඊට පස්සෙත් ඔහුට රෝගය වැළඳිලා ඔහු මගින් අනිත් අයට රෝගය බෝ කරන්න පුළුවන්. එතකොට මතක තියාගන්න ඕනේ මේ එන්නත කියලා කියන්නේ ඔබට මේක අරගෙන හැමතැනම ඇවිදින්න ඕන දෙයක් කරන්න ලැබෙන ලයිසන් එකක් නෙමෙයි. මම හිතන්නේ අපේ තීරණ ගන්න උදවියට මේ එන්නතෙන් අපිට ලබාගත හැකි මොනවද, ලබාගත නොහැකි මොනවද කියන එක ගැන තිබුණු අවබෝධයේ යම්කිසි අඩුවක් නිසා, එහෙම නැත්නම් මම කියනවා ඒවා ඒ සම්බාය සම්බන්ධ අය මේකෙන් අපිට එන්නතෙන් කළ හැකි මොකද්ද, අපි එන්නතෙන් යමක් අරගන්නව නම් ඒක ගන්න පුළුවන් කවදද, ඒකට කොච්චර කාලයක් යනවද, ඒක කරන්න ඕන විදිය මොකද්ද, එතකොට අපි වගේ දේවල් ගැන ලැබුණු උපදෙස් වල යම්කිසි දුර්වලතාවයක් නිසා වෙන්නේ නැති අපි අද මේ තැන ඉන්න ඇත්තේ කියන එක තමයි මම කියන්නේ. එසේ නමුත් දැන් අපිට කර යුතු දේවල් දෙකක් තියෙනවා. මම කිව්වා වගේ ඔබගේ එන්නත පුළුවන් තරම් වේගෙන් ගිහිල්ලා කොහෙන් හරි පරිස්සමෙන් ගිහිල්ලා ගහගන්න. මතක තියාගන්න එන්නත් පෝලිමේදීත් ඔබට හැදෙන්න පුළුවන් මේ රෝගය. නමුත් ඊට පස්සේ අපි මේ කියන්න ගත්තේ ඔබ දකින්න ඇති පුවත්පත්වල සිට විවිධ ප්‍රකාශ මගින් මේ වෙන යන තත්ත්වය ගැන අපි තීරණ ගන්නන්ට රජයට අවස්ථා කීපෙකදී කිය කිය හිටියා වෙන්න පුළුවන් තත්ත්වය ගැන.
මේ අපි ජූනි මාසේ 21 වෙනිදා තිබිච්ච සංචාරණ සීමා ඉවත් කරන කොට අපිට දෙමටගොඩ ප්‍රදේශයෙන් හවු වෙලා තිබුණා ඩෙල්ටා වෛරසය අපි හිතුවා මේකෙන් ඉතාම භයානක තත්ත්වයක් උදා වෙයි කියලා ඒ කියන්නේ යම් කිසි අනතුරු ඇඟවීමකුත් කරා මේක ඉරිදා මේක එක සතිපත පුවත්පත්ක ප්‍රධාන ශීර්ෂය හැටියටත් ඒක අපි කියලා සිටියා නමුත් ඒක අපි එතනට එහෙම කියෙවීමෙන් අපි බලාපොරොත්තුනේ තත්ත්වයේ රාජ්‍ය ජනතාව ඇතුළු සෑම දෙනාගේම උදව්වෙන් වළක්ව ගන්න පුළුවන් කියලා නමුත් අපි ඒට අවසනාවකට ඒක බලක ගන්න බැරි වෙලා අපි දැන් එතනට ඇවිල්ලා තියෙනවා දැන් අපි ඉන්නේ ගොඩක් අපහසු තත්ත්වයක ඒ කියන්නේ මම දන්න තරමට අපි වටේ ඉන්න ඉන්න මිනිසුන් අතරින් ගොඩක් දෙනෙකුට කොවිඩ් රෝගය තිබෙනවා ඇත්තටම කියනවා නම් ඔබ දකින්න ඇති අපි ඉල්ලලා සිටියා රට වහන්න ඇඳිරි නීතිය පනවන්න කියලා නමුත් ඒක කරන්නත් බොහොම පොඩි උදව්වක් ලැබෙන ගානටම දැන් මේක හැමතැනටම ගිහිල්ලා තියෙන්නේ නමුත් අපි හිතනවා මරණයක් කියපුවාම එක මිනිහෙක්ගේ මරණයක් දෙකක් තුනක් හතරක් වුණත් බලක ගන්න පුළුවන් නම් ඒක වටිනවා අපිට ඒක නිසා අපිට අපි හිතනවා මේ අවස්ථාවේ දැන් මම උදාහරණයක් හිට කියන්නම් මම ළමා රෝග විශේෂඥ වෛද්‍යරේ වැඩ කරන වාට්ටුවේ පසුගිය සතියන්තේ මේ ඊයේ පෙරේදා කලින් සතියන්තේ අපිට එක දවසකට ඇතුල් වෙච්ච රෝගීන් 25 දෙනාගේ මේ 25 දෙනා එන්නේ කොවිඩ් කියලා හිතාගන්නේ මේ වෙන වෙන රෝගවලට සමහරුන්ට උන කියන අයගෙන් 18 දෙනෙකුට කොවිඩ් වැළඳිලා තිබුණා අපි හැම එක්කෙනාගේම රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එකක් කරන නිසා එතකොට ඒක නෙගටිව් අයගෙනුත් දෙන්නෙකුගේ දෙමව්පියන්ට මේක තිබුණා ඒකෙන් අපිට පේනවා ඔබ වටේ කොහෙ හරි ගියොත් ඔබ ඕන තැනකට ගියොත් ඔබට කාවහරි හම්බුනොත් ඔබ වටේ ඔබ 10 දෙනෙක් එකතු වුණොතින් ওই 10 දෙනා අතර 5-6 දෙනෙකුට වැඩි ප්‍රමාණයක් කොවිඩ් අසාධිතය ඔබට බෝ වෙන්න පුළුවන් අය ඉන්නවා ඒ නිසා ඔබට හමු වෙන හැම කෙනාව කොවිඩ් අසාධිතයයි සිතාගන්න එක තමයි අපිට කරන්න පුළුවන් නුවණැතිම දේ එතකොට මොනම හේතුවක් නිසාවත් ඒ කියන්නේ යම් කිසි වැඩසටහනක් සඳහාවත් මම මේ වෙලාවේ ඉන්නේ මගේ ඕන් තැනක ඒක නිසා තමයි මම මුවාවරණයක් නැතුව කතා කරන්නේ මෙතන වටේ පිටේ කිසිම කෙනෙක් නැති නිසා නමුත් මම කියනවා ඔබට හොඳටම හිතවත් කෙනෙක් වුණත් ලේසියෙන් හම්බෙන්න බෑ මුවාවරණයක් නැතුව ඔබ කිසිම හේතුවක් නිසා කෑම කන්න නරකයි තව කෙනෙකුත් එක්ක ඒක තව කෙනෙකුත් එක්ක කෑම කන්න හැම වෙලාවෙම ඔබගේ දෙන්නම් එක්කෙනෙකුට හරි මුවාවරණ මේ රෝගේ තිබුණොතින් ඒක පැතිරෙනවා ඒ වගේ අපි ඉන්නේ හරිම අපහසු ඒ කියන්නේ ඉදිනදා අපේ තත්ත්වය පවත් ගන්න බැරි වගේ තැනක අපි දැන් මේ මේ අද තියෙන මේ පුවත්පත් සාකච්ඡාවෙන් අපි ආවේ අපි කියන්න අපේ ජනතාවට ඔබ දැනට අපි මේ ඉන්න තත්ත්වෙන් ගොඩාක් දෙනෙක් ඉදිරියට මිය යාවි ඒ මිය යන අතර ඔබ හෝ ඔබගේ ඊටම පවුල කෙනෙක් ඔබගේ හිතවතෙක් ඔබගේ කිට්ටු යාළුවෙක් ඔබගේ නෑදෑයෙක් ඉන්න පුළුවන් දැන් අපි දන්නවා මේ රෝගයෙන් මිය යනකොට ඉස්සර කාලේ වගේ නෙමෙයි දැන් අපි දන්න කියන අඳුරන අය අපි හොඳට දැකලා පුරුදු ඊයේ පෙරේද හම්බෙච්ච අය මිය ගියා කියන ප්‍රවෘත්ති අපි ලැබෙනවා එතකොට මේක මේ ප්‍රවෘත්තිය ඔබගේ පවුල ඔබගේ හිතවතුන් අතර හැදෙන්නේ නැති වෙන්න ඔබට කරන්න තියෙන එකම දේ ඔබ දැඩි ලෙස ආරක්ෂා වීම ඒක නිසා කරුණා කරලා අපි මේ ලොක්ඩවුන් කරන්න කියලා අපේ තීරණ ගන්න බලධාරීන්ගෙන් ඉල්ලා සිටියත් ඔවුන් එක කරත් නැතත් ඔබට ඔබ ලොක්ඩවුන් කරගන්න කියලා කියනවා මම රජය කරනවා මේ ළඟදී මම දැක්කා PHI මහත්මරුත් එවැනි ඔවුන් නැතිලා තියෙන බලපතල තත්ත්වය ඔවුන් මේ බොහොම ප්‍රාදේශීය මට්ටමින් වැඩ කරන අය හැටියට ඔවුන් දුක සේවයක් කරා මේ අවස්ථාවේදී ඔවුන් මම දැක්ක කියලා තියෙනවා ඔබ ආරක්ෂා වෙන්න කියලා මම ඒකත් අනුමත කරනවා මම ඔබට කියන්නේ අපිට හරිම කවුරු කිව්වත් මේ වෙලාවේ අපි අතර තියෙන වාද බේද දුර ගන්න ඕනේ සෞඛ්‍ය සේවේ කාර්ය මණ්ඩලය අතරත් විවිධ පොඩි පොඩි අරුබුද නැතුව නෙමෙයි නමුත් අපිට රෝහලට ඇතුළු වෙන රෝගීන්ට උපරිමය කරන්නත් අපි අතර තියෙන ඉතාම දැඩි හිතවත්කම වැදගත් වෙනවා අපි එහෙම හිතාගෙන තමයි මේක මොකද මේ මේ මිනිස්සු මේ රටේ විවිධ ඒ කියන්නේ දේශපාලන තීරණ ගන්න අය කාලෙන් කාලෙට එක එක විදිහේ දේවල් එක එක විදිහට කරන්න පුළුවන්
අපිට අපි අපිට නමුත් අපි හැම කෙනාටම අපි වැදගත් අපි හැම කෙනාම තමන්ගේ ආරක්ෂාව බලා ගැනීම වැදගත් ඒක නිසා මම ඉතාම ඕන කමින් කියනවා ඔබ අවට ඉන්න ගොඩක් අයට කොවිඩ් තියෙනවා කියලා හිතාගෙන කිසිම කෙනෙකු අනවශ්‍ය ලෙස හම්බෙන්න යන්නේ නැතුව මම ඇත්තටම කියනවා ඔබට අනිත් ඔබගේ සේවා ස්ථානයට අසාධාරණයක් ලොකුවට නොකර ඔබගේ මේ මේ මොකද මේ ඉදිරි සතිය දෙක හරිම භයානකයි නිසා ඔබගේ ඔබට ඔබගේ ගෙදර විශේෂයෙන්ම වැඩිහිටි කෙනෙක් ඉන්නවා නම් ඔබගේ තාත්තා බලා ගන්න ඔබ නම් සමහර වෙලාවට ඔබට තියෙන නිවාඩුවක් හරි පාවිච්චි කරලා යන්නේ නැතුව ඉන්න වෙයි මම ඒක ප්‍රොමෝට් කරනවාම නෙමෙයි නමුත් අවසනාවකට මට කියන්න වෙලා තියෙනවා මේක පොඩ්ඩක්වත් සෙල්ලමක් නෙමෙයි කියලා ඒ නිසා කරුණා කරලා මම දැන් මම දැක්කා ඊයේ පෙරේදා සමහර වෙළඳ සංගමයවල් සමහර නගරවල අය එකතු වෙලා ඒගොල්ලන්ගේ ඒ ඒ ජන ඒක රාශි වීම නවත්තන්න වෙන ක්‍රමයක් නැති බව තේරුම් අරගෙන ඒවා වහලා දාලා හරි මිනිසුන් එකතු වෙන එක නවති කරනවා ඒක මම ඒ උත්සාහය වුණත් තියන්නේ දෙයක් ඒගොල්ලන් උත්සාහ කරන්නේ මේක පැතිරෙන එක වළක්වන්න ඒක නිසා සමාජයක් හැටියට අපිට කාටවත් ඔස් කියන්න ඕනේ නැහැ අයියෝ මේක කරේ නැත්තේ කියලා අපිටම කරගන්න පුළුවන් විශාල කොටසක් තියෙනවා ඒක නිසා ජනතාවගෙන් ඉල්ලනවා කරුණා කරලා ඔබ 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 ලොක්ඩවුන් කරගන්න අනවශ්‍ය තැන්වල කොහෙවත් යන්න එපා හම්බෙන හැම කෙනෙක්ම කොවිඩ් අසාධිතයක් විය හැකි බව හිතන්න ඔබගේ ඔබ පුළුවන් තරම් ඈතින් ඉන්න අර මේ පන්නගුණත්ත මැතිනි වෛද්‍ය විශේෂඥතුමිය කිව්වා වගේ අපිට හමු වෙනව නම් හමු වෙන්න තියෙන හොඳම තැන තමයි එලිමහනේ හොඳට හුලං තියෙන තැන්වල ඔබගේ කන්තෝරු කාර්යාලවල එයා කන්ඩිෂන් එක කියන එක හරිම භයානක එකක් කරුණා කරලා පුළුවන් විදියට ජනෙල් ඔක්කොම ඇරලා ෆෑන් ඔක්කොම දාලා දාන්න මොකද ලොකුවට හුලඟ වාතාවරණයක් තිබීම අවස්ථාවකදී මේ වෛරසය අපි දැන් අපි මේ මුවාරණ පැනදීම අත්සේදීම සහ දුර පවත්වා ගැනීම කියන දේ ගැන වගේම වෙන්ටිලේෂන් එහෙම නැත්නම් හොඳ වාතාශ්‍රයක සිටීම කියන එකටත් අපි හතරවෙනි කරුණ හැටියට මේකට එකතු කරගන්න අවශ්‍යයි හැම වෙලාවෙම මතක තියාගන්න ඔබට හමු වෙන්න පුළුවන් ඕන දිහාවකදී ඉතින් එලි මහනකදී හමු වෙන්න ඔබට ඔබ සංවෘත දේව තැනක රැඳිලා ඉන්න එපා ගොඩක් වෙලා සමාජලාට හිතයි අපි අපි ඔක්කොම දන්න කට්ටිය කියලා නමුත් එහෙම දන්න කට්ටිය එකතු වෙච්ච අයගෙන් තමයි මේ දැන් රෝගේ හැදිච්ච අය හැදිලා මිය ගිය අය ගොඩක් අයට මේ රෝගය ගිහිල්ලා තියෙන්නේ ඒ නිසා අපි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයත් සමග එකතු වෙනවා මහ ජනතාවට කියන්න තීරණ ගන්න මොනවා කරත් අපි අපි වෙනුවෙන් තීරණයක් අරගෙන අපි අපිව හුදකලා කරගෙන බලමු මේකෙන් යම් කිසි විදියකින් මම කියනවා මේකෙන් ලොකු දෙයක් කරන්න බැරි වේවි නමුත් යම් කිසි අපි ඉතුරු කරන එක ජීවිතයක් හරි හරියට වටිනවා මොකද මේක කුඩා කුඩු දුවලා මේක අපි දැනක තියෙන්නේ මේ 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 අනිත්ක අපිට තියෙන දෙයක් තමයි අපි විශාල ලෙස මේ ඩෙල්ටා ප්‍රභේදය කියන එක අපේ ජනතාවට විශාල ලෙස හැදුනොත් මේම මේ මේකෙන් අපි විශාල දෙනෙක්ට හැදුනොත් ඒකේ තියෙන එක ආවාසියක් තමයි ගොඩක් දෙනෙකුට හැදුනාම අපි අතර අර නව ප්‍රභේද ඇති වෙන අවදානමක් තියෙනවා අපි හිතුවොත් මේ ඔක්කොමන්ටම හැදිලා ඒගොල්ලන්ට ප්‍රතිශක්තිය හැදිලා ඉවර වෙයි කියලා ඒක හිතන තරම් ලේසි දෙයක් නෙමෙයි සමහර විට අර ඔය ඉන්දියන් ප්‍රභේදයේ කියවෝ වගේ ශ්‍රී ලංකන් ප්‍රභේදයක් වුණත් ඇතිවීම වළක්වන්න බෑ විශාල ලෙස වේගෙන් හැම තැනම මේක පැතිරලා යුතුයි ඒ නිසා මේක අපි අපි දැන් ඇතුල් වෙන්නේ ඉතාම තීරණාත්මක තත්ත්වයකට ඒ තීරණාත්මක කාලය සතියක්ද දෙකක්ද තුනක්ද හතරක්ද කියලා කියන්න බෑ කරුණාකර ඒ ගැන අවධානයෙන් ඉන්න ස්තුතියි තුති වෛද්‍ය විශේෂඥ ලක්කුම ෆර්නාන්ඩෝ මැතිමනි අපි රෝගීන් ජීවත් කිරීමට ප්‍රජාව ජීවත් කිරීමට කැප වුණ ප්‍රතිඥා දුන්න බුද්ධිකයින් විදිහට අද දින අපි මේ මාධ්‍ය සාකච්ඡාව හඳවලා තියෙන්නේ අපි ජනතාවට ආමන්ත්‍රණය කිරීමට මේ අවස්ථාවේදී කුමන ආකාරයකට ඒගොල්ලෝ මේ මේ රෝගී මේ වසංගත සමයේදී කුමන ආකාරයකට ඊළඟ සති දෙක තුන කාලය හසිරිය යුතුද කියන එක සඳහන් කිරීමට
ඉතින් මම මේ අවස්ථාවේදී අපිත් එක්ක ඉන්න සියලුම විශේෂඥ වරුන්ගේ සංගම්වල එකමුතුවේ අන්තර් විද්‍යායතන කමිටුව නියෝජනය කරමින් මෙහි පැමිණ සිටින ශ්‍රී ලංකා කායික වෛද්‍ය විශේෂඥ විද්‍යායතනයේ සභාපති වෛද්‍ය හර්ෂ සතිස්චන්ද්‍ර මහත්මයාට කියනවා ඉල්ලා සිටිනවා ඔබ විශේෂයෙන්ම එතුමාගේ අදහස් සමාජයට යොමු කරන අතර ඔබට රෝග ලක්ෂණ පහළ වුණොත් මොකක් කළ යුතුද කුමන ආකාරයට හැසිරිය යුතුද කියන එක ගැන ජනතාව දැනුවත් කරන්න කියලා. උදෑසන මම ස්තුතිවන්ත වෙනවා පත්නගුණත් වෛද්‍යතුමියට මට මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අන්තර් විද්‍යායතන කමිටුව නියෝජනය කරමින් සහ ශ්‍රී ලංකා කායික වෛද්‍ය විශේෂඥ විද්‍යායතනය නියෝජනය කරමින් ඔබ වෙත අදහස් ප්‍රකාශ කරන්න. මම හිතන්නේ කලින් කී පරිදි අපි දැන් ඉතාමත්ම තීරණාත්මක අවස්ථාවකට පැමිණලා තියෙනවා මේ වසංගතයේ. මම හිතන්නේ අපි දුටුවා දිනපතාම නව රෝගීන් වාර්තා වීම 3500ක් පමණ පහුගිය දවස් කීපය තුළද අපි දුටුවා. ඒ වගේම අවාසනාවන්ත ලෙස මරණත් 160ක් පමණ පහුගිය දින කීපය තුළ වාර්තා වුණා. ඉතින් මම හිතන්නේ මෙයම ඇති ප්‍රමාණවත් අපිට තේරුම් ගන්න මේ වසංගතයේ බැරෑරුම් තත්ත්වය. අපි දන්නවා මේ ඩෙල්ටා ප්‍රභේදය කියන වෛරස් ප්‍රභේදය නිසා තමයි අපි මේ අවස්ථාවට මුහුණදීලා තියෙන්නේ. ඉතින් අපි විශේෂයෙන් මතක් කරගත යුතු කරුණු කීපයක් තියෙනවා. දැන් මම කොළඹ ජාතික රෝහලේ වැඩ කරන කායික වෛද්‍ය විශේෂඥවරයෙක් වශයෙන් දකින දෙයක් තමා රෝහල්වල සුවිශේෂී ප්‍රශ්නයක් මතුවෙලා තියෙනවා. දැන් අපි ගත්තොත් එහෙම අද දිනේ ජාතික රෝහලේ කොළඹ රෝගීන් 600 ගණනක් ප්‍රතිකාර ගන්න ඔවුන්ගෙන් රෝගීන් 305කට පමණ ඔක්සිජන් අවශ්‍ය වෙලා තියෙනවා. ඒ කියන්නේ අපේ ඉන්න රෝගී සංඛ්‍යාවෙන් 150කට පමණ. අපි මේක කලින් දුටුව තත්ත්වයක් නෙමෙයි. අපි මීට මාසයකට එකහමාරකට කලින් අපි දැක්කේ සමහරට 120කට 30කට පමණයි අවශ්‍ය වෙන්නේ ඔක්සිජන්. නමුත් දැන් අපි දකිනවා 150කට පමණ ඔක්සිජන් අවශ්‍ය වෙනවා. ජාතික රෝහලේ මේ ඇත්තටම අපේ ජාතික රෝහලේ මේ සිටින රෝගීන් ජාතික රෝහලට විවිධ ආබාධ නිසා පැමිණ එතනදී අපි කරපු පරීක්ෂණ වලින් ධනාත්මක පරීක්ෂණ ලැබුවා. ඒ කියන්නේ වෙනත් රෝහල් වලින් ගත්තාත් නෙමෙයි ඇත්තටම ගොඩක් වෙලාවට. ඒ නිසා මේ සමාජයෙන්ම මතුවලා තියෙනවා මේ දැඩිව ඔක්සිජන් අවශ්‍යතාවයේ තියෙන රෝගීන් පිරිසක්. ඉතින් ඔබ දන්නවා ඔක්සිජන් අවශ්‍යයි කියලා කියන්නේ ඒතරම් පහසු කාරණයක් නෙමෙයි රෝගීන්ට ප්‍රතිකාර කරන්න. මොකද ඒ රෝගියාට විශේෂ ඇඳක් අවශ්‍යයි, ඔක්සිජන් ලබා දීමේ පහසුකම් අවශ්‍යයි. අපිට සමහරවිට ඔක්සිජන් අවශ්‍ය නැති රෝගීන්ව තියාගන්න ඇඳන් තිබුණට ඔක්සිජන් අවශ්‍ය රෝගීන්ට නිසි ප්‍රතිකාර දෙන්න අභියෝගාත්මක තත්ත්වයක් පැනගලා තිබෙනවා. නමුත් දැනට අපි කෙසේ හෝ ඒ ඔක්සිජන් අවශ්‍ය සියලුම රෝගීන්ට ඔක්සිජන් ලබා දෙනවා සහ ඔවුන්ට අවශ්‍ය කරන ප්‍රතිකාර සිදු කරනවා. නමුත් ඔබ මතක් කල්පනා කරලා බලන්න දැන් මේ අපිට තියෙන සමාජයෙන් මතුවෙන රෝගීන් සංඛ්‍යාවේ වැඩිවීමක් වුණොත් මේ රෝගීන් සංඛ්‍යාව දෙගුණ වුණොත් එහෙම අනිවාර්යෙන් ඔක්සිජන් අවශ්‍ය රෝගීන් තවත් වැඩි වෙනවා, දෙගුණ විය හැකියි. ඉතින් එවැනි අවස්ථාවක් පැමිණිය හොත් මං හිතන්නේ ජාතික රෝහලට විතරක් නෙමෙයි මගේ සහෝදර වෛද්‍ය විශේෂඥවරුන් වැඩ කරන ලංකාව පුරා ඔවුන් සමගත් අපි සංවාදයක් නිතරම පවත්වාගෙන යනවා. ඔවුන් කියන දෙයක් තමයි හැම රෝහලකම වාගේ මේ ඔක්සිජන් අවශ්‍ය ලිඳුන්ගේ විශාල වැඩිවීමක් තියෙනවා කියලා. ඉතින් අපි ලංකාව පුරා විශාල වැඩිවීමක් වුණොත් එහෙම ඔක්සිජන් අවශ්‍ය රෝගීන්ගේ අපේ ධාරිතාවේ ඉක්මවා යෑම වැළැක්විය හැකි දෙයක් නෙමෙයි. මේ මං හිතන්නේ ලංකාවට විතරක් සුවිශේෂී දෙයක් නෙමෙයි. මේ දේ සිද්ධ වුණා ඉතාලියේ, බ්‍රිතාන්‍යයේ, ඒ හැම තැනකම වගේ මේ දේ සිද්ධ වුණා. ඒ දේ සිදු වුණාම වෙන අවාසනාවන්ත දේ තමයි මරණ අනුපාතය වැඩි විය හැකි. මොකද අපි සරලව හිතලා බැලුවොත් අපිට ඔක්සිජන් අවශ්‍ය ලෙඩ විශාල ගණනක් වරම් පැමිණියොත් අපිට ඔක්සිජන් ලබා දීමේ පහසුකම් කෙනි ඇඳන් සමහර දැඩි සත්කාරයකක වල අඩුවක් තිබුණොත් එහෙම ඒවල ඇඳන් වල ඇඳන් පිරී තිබුණොත් එහෙම අපිට ඒ රෝගීන්ට නිසි ප්‍රතිකාර ලබා දීමට හැකියාව ලැබෙන්නේ නැහැ. එතකොට ඇත්තටම අනතුරටපත් වීම ඉඩ තියෙනවා. කොවිඩ් රෝගී වැළඳුනායි පමණක් නෙමෙයි, කොවිඩ් රෝගී නැතුව වෙනත් ආබාධයක් නිසා
දෙදි සත්කාර ප්‍රතිකාර අවශ්‍ය වෙන රෝගියෙක්ටත් ප්‍රශ්නයක් වෙනවා. උදාහරණයක් වශයෙන් අපි ගත්තොත් එහෙම හෘදයාබාධයක් වැළඳිලා ටිකක් අසාධ්‍ය තත්ත්වයෙන් පැමිණෙන රෝගියෙක්ට දෙදි සත්කාර ප්‍රතිකාර අවශ්‍ය නම් ඒ දෙදි සත්කාර එක කිපිරීති තිබෙනවා නම් ඔහුට ඒ ප්‍රතිකාරයේ නිසි පරිදි ලබා දීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මම හිතන්නේ සරලව කිව්වොත් එහෙම අපිට ඔක්සිජන් අවශ්‍ය ලෙඩුන් නැත්තම් දෙදි සත්කාර අවශ්‍ය ලෙඩුන් අඩු කර ගැනීම ඉතාම අවශ්‍යයි. ඒ කියන්නේ මෙතනින් එහාට මීට වඩා වැඩිවීමක් සිදු වුණොත් අපි ලොකු අවධානයකට පත් වෙනවා. මම දැක්කා මම හිතන්නේ අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පවසලා තිබ්බා ICU ධාරිතාව දෙදි සත්කාර ඒකක ධාරිතාව උපරිම මට්ටමට ආසන්න වෙමින් පවතිනවා කියලා. ඉතින් මම හිතන්නේ ඒක ඉතාම බැරෑරුම් අපි සලකන්න ඕනේ දෙයක්. ඉතින් ඒ නිසා තමයි විශේෂයෙන්ම අපි අවශ්‍ය වෙන්නේ මේ රෝගීන් සමාජයෙන් මතුවෙන සංඛ්‍යාව අඩු කර ගැනීම ඉතාම අවශ්‍ය දෙයක්. තවත් කාරණයක් ගැන මම කිව්වොත් එහෙම දැන් අපි මේ ඩේටා ප්‍රභේදය අපිට ඉතාම අභියෝගාත්මකයි. මොකද හේතුව අපි දැන් දකිනවා ඉස්සර අපි රෝගීන් පැමිණෙනකොට අපි අහලා බලනවා ඒ පවුලේ විස්තර. එතකොට ගොඩක් වෙලාවට අනිත් අය පොසිටිව් වෙලා නැහැ, ධනාත්මක වෙලා නැහැ. නමුත් මේ රෝගී මේ අවස්ථාවේ අපි දකින්නේ තමයි පවුල් පිටින් පොසිටිව් වෙලා තියෙනවා. රෝගියේ එක්කෙනෙක්ට වැළඳුනොත් එහෙම සියලු දෙනාටම වගේ නිවසේ පැළඳෙනවා. ඉතින් මම හිතන්නේ ඒක ඉතාම බැරෑරුම් තත්ත්වයක්. මොකද අපිට ඒ පවුල් පිටින් ඒ සංඛ්‍යාව වැඩි වීම ඉතාම අභියෝගාත්මක තත්ත්වයක්. මම හිතන්නේ මේ ගැන ඩේටා ප්‍රභේදය ගැන පරීක්ෂණ කරන ගොඩක් විද්‍යාඥයන් පවසන්නේ මෙහි විශේෂ ලක්ෂණ ඉතාම ශීඝ්‍රයෙන් පැතිරෙනවා. ඒ නිසා අපිට ඇත්තට මේ පවුල තුල මේ පැතිරීම වැළැක්වීම ඉතාම දුෂ්කරයි. ඒ නිසා ඉතින් පවුලෙන් නැත්නම් නිවසෙන් එළියට යන කෙනා තමයි ඒ නිවසට ඒ රෝගයේ වෛරසයේ රැගෙන එන්නේ. ඉතින් ඒ තැනත්තා එක තැනත්තෙක් එහෙම රැගෙන ආවත් ලොකු ප්‍රශ්නයක් අපිට සිද්ධ වෙනවා. ඉතින් අපි තව දෙයක් මම කියන්න අවශ්‍යයි. මම හිතන්නේ දැන් සමාජයේ ඒකට අපි ඉස්සර මම හිතන්නේ අපේ ආරක්ෂණ පිළිවෙත් වලට අපි කිව්වා මීටරයක පරතරයවත් තියාගන්න කියලා. ඇත්තට මීටරයක පරතරයක් මේ වෛරසයට මදි. සමහර මීටර දෙකක් උඩටත් වැඩියෙන් අපිට පරතරයක් තියා ගැනීම අවශ්‍ය වෙනවා. ඒකම මම හිතන්නේ අපි විශේෂයෙන්ම සලකන්න ඕන දෙයක් තමයි අපි කවුරු හරි නිවසෙන් බැහැර වෙන්න සිතනවා නම් අපි දෙවරක් සිටිය යුතුයි. ඇත්තටම අපි අවශ්‍යද මේ නිවසෙන් බැහැර වෙන්න අවශ්‍යම කටයුත්තකටද අපි යන්නේ කියන එක අපි හිතාගත යුතුයි. මේ තව මාසයකට දෙකකට ප්‍රමාද කළ නොහැකිද කියන එක හිතන්න අවශ්‍යයි. මොකද මම දන්නවා අපේ නිවෙස්වල සිටිනවා සමහරලාට තවමත් එන්නත්කරණේ සම්පූර්ණ කරපු නැති අය. සමහර එක එන්නතක් පමණක් ලබා ගත්ත කෙනෙක් ඉන්න පුළුවන්. ඔහුගේ දෙවෙනි එන්නත් ලබාගෙන තවත් සති දෙක තුනක් යනවා ඔහුට ප්‍රතිශක්තිය ලැබෙන්නේ. ඉතින් ඒ නිසා ඔවුන් ආරක්ෂා කර ගැනීමටත් ඉතාම අවශ්‍යයි නිවසෙන් බැහැර නොවී සිටීම අත්‍යවශ්‍ය කාරණයකට හැරෙන්නේ. අපි දන්නවා දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් දැන් අද දිනේ ගත්තොත් එහෙම දැන් අද දවා අපි දන්නවා රෑ නම් අද රාත්‍රී නම් ඉදිරි පනවල තියෙනවා. නමුත් දිවා කාලේ අපිට හැසිරී එළියට පැමිණීමට අවස්ථාව තියෙනවා. නමුත් අපි සිටිය යුතුයි දැන් ඒ අවස්ථාවේ තියෙන සංචරණ සීමාව කුමක් වුණත් ඒ සංචරණ සීමාව ප්‍රමාණවත්ද මේ වෛරසයෙන් බේරෙන්නේ කියන එක අපි පෞද්ගලිකව කල්පනා කළ යුතුයි. දැන් මේ ඩෙල්ටා ප්‍රභේදයට නම් ඇත්තරම ඉතා විශාල තර්ජනයක් ඇත්තරම මේ ප්‍රභේදයෙන් තියෙනවා. ඒ නිසා අපි විශේෂයෙන් මතක තියාගත යුතුයි පවතින සංචරණ සීමා සමහර විට ඒ අවම සීමා තමයි පැනලා තියෙන ගොඩක් වෙලාවට ඒ ප්‍රමාණවත් නොවෙන්න පුළුවන් මේ ඩෙල්ටා ප්‍රභේදයෙන් ගැලවෙන්න. ඉතින් ඒ නිසා අපි නැවතත් මම හිතන්නේ කලින් පද්මගුණ වෛද්‍යතුමියත් ලක්කුමාර වෛද්‍යතුමත් විශේෂයෙන්ම සඳහන් කරපු කාරණා ඔබ අවධානයට ගත යුතුයි. දැන් මම වෙනත් පැත්තකට මේ අදහස් ප්‍රකාශ කිරීම යොමු කළොත් එහෙම අපි දන්නවා අද සමාජයේ විශාල ප්‍රමාණයක් රෝගීන් සිටිනවා කොවිඩ් ටෙස්ට් එක පොසිටිව් වුණ. ඒ කියන්නේ PCR පරීක්ෂණය හෝ ඇන්ටිජන් පරීක්ෂාව ධනාත්මක වූ ඔවුන් නිවෙස්වල සිටිනවා. ඔවුන් රෝහල් කරා රැගෙන යනතුරු හෝ දැන් නව වැඩි පිළිවෙලකුත් ක්‍රියාත්මක වෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිවෙස්වල සිටම ප්‍රතිකාර කිරීමේ ප්‍රතිකාර ලැබීමේ
ක්‍රමවේදයකුත් ස්ථාපනය වෙමින් පවතිනවා. ඒ හරියටම ස්ථාපනය වෙලා නැහැ. ඒ ස්ථාපනය වෙමින් පවතිනවා. නමුත් ඒ කාලය ඒ නිසා රෝගීන් ඇත්තටම නිවෙස්වල සිටිනවා මේ රෝග ලක්ෂණ ඇතිව. දැන් එතකොට මම හිතන්නේ මම පණිවිඩයක් දී යුතුයි කියලා මම විශ්වාස කරනවා. ඔවුන් කුමක් කළ යුතුද? නිවසේ සිටම දිගටම ප්‍රතිකාර ලැබීමට හෝ නැත්නම් රෝහල කරා රැගෙන යන තුරු කුමක්ද ඔවුන් කළ යුත්තේ කියන ඒ පිළිබඳව. පළවෙනි දේ තමයි ඇත්තටම මේ කොවිඩ් රෝගිනුත් 80%කට පමණ විශේෂම කියන්නේ රෝහල්ගත කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. උන්ට නිවෙස්වල සිට ප්‍රතිකාර ගත හැකි. නමුත් අපි රෝගයේ වැළඳෙනකොට අපි දන්නේ නැහැ අපි ඒ 80%ට අයිති වෙනවද නැත්නම් අපි සමහරවිට රෝගය ටිකක් උත්සන්න වෙන 20%ට අයිති වෙනවද කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා අපිට අවධානමක් ගන්න බැහැ. ඉතින් නිවසේ සිට ඔබ කළ යුතු දේවල් කීපයක් තියෙනවා. පළවෙනි දේ තමයි මම හිතන්නේ අපි සාමාන්‍යයෙන් කියන සෞඛ්‍ය පුරුදු තමයි ඔබ නිවසේ සිටව නම් පුළුවන් නම් අනිත් අය සමහරට පොසිටිව් නැති අය ඉන්න පුළුවන්. ඒ නිසා මුඛාවරණයක් පැනලාගෙන අනිත් අයගේ ආරක්ෂාව සැලසීම අවශ්‍යයි. ඔවුනුත් හැකි පරිදි තරමක් උට වෙන් වී සිටීම අවශ්‍යයි. මම හිතන්නේ තමන්ට වෙනම කාමරයක සිටිය හැකි නම් ඒ ඊට අවශ්‍යයි. ඊට සුදුසුයි. ඒ වගේම වෙනම ඒ කියන්නේ යම් කිසි වෙන්වීමක් නිවස තුළ ක්‍රියාත්මක කිරීමට උත්සාහ දරන්න ඕනි. 100%ක් ඒක කරන්න බැරි වෙන්න පුළුවන්. ඒ පළවෙනි දේ. දෙවෙනි දේ තමයි ඔබ හොඳින් විවේක ගන්න ඕනේ. මම හිතන්නේ ඒක තමයි ඊටාම අවශ්‍ය දේ. විවේක ගත යුතුයි. දැන් නිවසේ සිටියා කියලා ඇඟටත් එච්චරම අමාරුවක් නැහැ කියලා පළවෙනි දවසේ දෙවෙනි දවසේ මම හිතන්නේ ඇඟ වෙහෙසෙන ක්‍රියාවලියක යෙදීම සුදුසු නැහැ. ගෙදර ආස්පස් කිරීම එවැනි වෙනත් අතපසුණු වැඩ තියනවා කියලා ඒ වැඩ කිරීමට යන්න එපා. හැකිතාක් දුරට විවේක ගන්න. නිින්ද අවශ්‍යයි. හොඳට පැය 6ක් රාත්‍රී කාලේ නිින්ද අවශ්‍යයි. නිදි මරන්න එපා. ඊට පස්සේ ජලය හිතා හොඳින් පානය කරන්න ඕනේ. අපි කියනවා ලීටර් 2ක් 3ක් වුණත් විපාසයේ තිනවන ඊට වැඩි වුණත් ජලය පානය කළ යුතුයි. පෝෂදායි ආහාර වේලක් හැකිතාක් දුරට ගත යුතුයි. දැන් සාමාන්‍ය දේවල් තමයි. නමුත් ඇත්තටම මේ දේවල් විශේෂයෙන් කිරීම අවශ්‍යයි ඇඟේ ප්‍රතිශක්තිය හොඳින් පවත්වා ගැනීමට. ඊට පස්සේ මම හිතන ගොඩක් අයට ප්‍රශ්නයක් තියෙනවා බෙහෙත් අවශ්‍යද කියලා. දැන් ගොඩක් අයට තියෙන ඇත්තටම බොහොම සුළු සෙම තත්ත්වයක්. සමහරලාට ටිකක් කැස්ස ගතියක් සෙම පැටලීමක් එවැනි දේවල් උගුරේ වේදනාවක් ඒ වගේ සුළු තත්ත්ව වෙන්න පුළුවන්. ඒ තත්ත්ව නම් තියෙන්නේ ඇත්තටම විශේෂ බෙහෙතක් අවශ්‍ය නැහැ. උණ තියෙනකොට අපි කියනවා උණ දැන් සාමාන්‍යයෙන් අපි කියන්නේ කොහොමත් වෙනත් රෝගයකට වුණත් කියන්නේ උණ ආවොත් එහෙම 100ට විතර වගේ ෆැරන්හයිට් අංශයක 100ට විතර වගේ උණ තිබ්බොත් තමයි අපි කියන්නේ පැරසිටමෝල් පාවිච්චි කරන්න කියලා. ඉතින් ඒ නිසා මම හිතන්නේ අපි නිකන් 99ට විතර වගේ උණ තිබ්බා කියලා පැරසිටමෝල් පාවිච්චි කිරීමට අවශ්‍යතාවයක් නැහැ. ඇඟට අපහසුතාවයක් තියෙනවා නම් උණක් 100ට වගේ වැඩි නම් අපිට පැරසිටමෝල් පාවිච්චි කරන්න හැකියි. උණ සම්පූර්ණයෙන්ම බැස යන පරිදි නිතරම පැරසිටමෝල් පාවිච්චි කිරීම අවශ්‍යත් නැහැ. ඉතින් අපි කියන්නේ සමහරට දවසට දෙවරක් තුන්වරක් පාවිච්චි කරාම හොඳින්ම ඇති විය හැකියි. ඉතින් තමන්ගේ බර අනුවේ මාත්‍රාව අනුව දිය යුතුයි පැරසිටමෝල් ප්‍රමාණය. ඉතින් සමහර ගොඩක් රෝගීන්ට පැරසිටමෝල් පාව අවශ්‍ය වෙන්නේ නැහැ. ඊට පස්සේ තමන් තව සෙම ගැටියෙත් නම් විශේෂ බෙහෙතක් අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් අපි ඒ අතර ඉන්න පුළුවන් සමහරලාට මේ ඇදුම රෝගී තත්ටි වගේ තියෙන අය. ඉතින් ඒගොල්ලන්ට අපි කියනවා විශේෂයෙන් කියන දෙයක් තමයි. ඉතින් උන්ගේ අර අපි කියන්නේ ඉන්හේලර්ස් ඒවා ඒ ටිකට පාවිච්චි කිරීම සිදු කළ හැකි. විශේෂ ප්‍රතිකාරයක් කොවිඩ් රෝගය සම්බන්ධයෙන් ඒ අවස්ථාවේදී අවශ්‍ය නැහැ. ඔබ කළ යුතු වැදගත්ම දේ තමයි ඔබ මම හිතන්නේ ඔබ ගැන ස්වයං නිරීක්ෂණයක් කළ යුතුයි නිවසේ සිටින විට රෝගයේ වැළඳී. මොකද්ද මේ ස්වයං නිරීක්ෂණය කියන්නේ? ඔබගේ රෝග ලක්ෂණ උත්සන්න වීමක් වෙනවාද කියන එක ගැන අවධානය යොමු කළ යුතුයි. කොහොමද ඒක කරන්නේ? දැන් කොවිඩ් රෝගයේ ලක්ෂණ උත්සන්න වෙනකොට සිදුවෙන්නේ සාමාන්‍යයෙන් උණ වැඩි වෙනවා. සමහරට වියලි කැස්ස වැඩි වෙනවා සහ විශේෂයෙන්ම ශ්වසන අපහසුතා ඇති වෙනවා. දැන් ශ්වසන අපහසුතා කියන එක දෙයාකාරයකින් ඇති වෙන්න පුළුවන්. සමහරවිට ඔබ විවේකීව සිටියත්, පුටුවක ඉඳගෙන හිටියත්, නැත්නම් ඇඳක නිදාගෙන හිටියත් ඔබට සමහරවිට ශ්වසන අපහසුතාවයක් තියෙන්න පුළුවන්. ඒ ඉතා බෑරුම් තත්ත්වයක් වහාම එතකොට මම හිතන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂ දුරකථන අංක යොමු කරලා ලබා දී තිනවා. මට මතක හැටියට 1391 අංකයක්. ඒ වගේම තව තිනවා ඔබ දන්නවා ඔබේ ඒ ප්‍රදේශයේ MOH වෛද්‍යවරයාගේ නැත්නම් PHI මහතාගේ දුරකථන අංක ඔබ සතුව තියෙන්න පුළුවන්. නැත්නම් ඔබගේ පවුලේ වෛද්‍යවරයාගේ අංකය. ඒකට වහාම ක්‍රියාත්මක වෙලා දැන් මම හිතන්නේ
පද්මගුණරත් වෛද්‍යතුමියත් අපිට අංකයක් ලබා දුන්නා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ විසින් සේවාවක් ලබා දෙන ඒ ඒ ඕනෑම අංකයකට කතා කරලා අපිට දන්වන්න පුළුවන් මේ තත්ත්වය ගැන දෙවෙනි එක තව කාණ්ඩයක් ඉන්නවා එහෙම කියන්නේ විවේකීව ඉන්නකොට කිසිම ප්‍රශ්නයක් තේරෙන්නේ නැහැ ඒ කියන්නේ අපිටම පුටුවේ වාඩිලා ඉන්නවා නිදාගෙන ඉන්නවා පාසුවෙන් ඉන්නවා නමුත් උන් යම් කාර්යයක් කරන්න ගියොත් ඒ කියන්නේ සමහර සුළු දෙයක් වෙන්න පුළුවන් පොඩ්ඩක් ටොයිලට් එකට වැසිකිළියට ගිහිල්ලා නැවත පැමිණියොත් ඇඟ සෝදා ගත්තොත් ඉන්පස්සේ අසාමාන්‍ය හතියක් වැනි දෙයක් ඇති විය හැකි. එතකොට අපි සැක කරන්න ඕනේ ඔක්සිජන් ප්‍රමාණය අඩුවීමක් සිදු වෙලා තියෙනවා දෝ කියන සැකය ඔබ තුල පහළ විය යුතුයි. ඉතින් එහෙම තියෙනවා නම් එතකොටත් දැන් විය යුතුයි අර මං කලින් කිව්ව දුරකථන අංකවලට. දෙවෙනි කාරණේ තමයි අපි හිතමු දැන් ඔබ සාමාන්‍යයෙන් එහෙමත් ලොකු විශේෂ හතියක් නැහැ ඔබට. නමුත් ඔබට කර හැකි සුළු පරීක්ෂණයක් මං හිතන්නේ මම කියා දිය යුතුයි. දැන් ඔබ අපි කියමු විවේකීව ඉන්නවා පුටුවක වාඩිලා ඔබට කිසි අපහසුාවක් නැහැ. ඔබේ සමහරට අපි කියනවා විනාඩියකට ඔබේ හුස්ම ගන්න වාර ගන්න. ඒ කියන්නේ ඔබේ පපු ප්‍රදේශයේ ඉහළ පහළ යන වාර ගන්න සාමාන්‍ය පුද්ගලයෙක්ගේ 12ක් 16ක් වගේ අතර තමයි. නමුත් අපි තුමේ එක 20කට වැඩිය 24ක් ඉතින් යහාට වගේ යනවා. ඒ කියන්නේ ඔබ හයියෙන් හයියෙන් හුස්ම ගන්නවා සමහරට ඔබ අවධානය තෙච්ච නැතුව ඇති. ඒ කියන්නේ ඔබේ ඔක්සිජන් අවශ්‍යතාවයේ අඩුවීමක් සිදු වෙගෙන යනවා. ඉතින් එවැනි පුද්ගලයෙක් නම් මේ පරීක්ෂණය සිදු කරන්න හොඳ නැහැ. ඒ අවස්ථාවේම අර දුරකථන අංකයට කතා කළ යුතුයි. එහෙම නැත්නම් ඔබට පුළුවන් එක විනාඩියක කාලයක මේ පුටුවේ සිටගෙන ඉඳ ගැනීම. වරක් සිට ගන්නවා, ඉන්පස්සේ ඉඳ ගන්නවා. විනාඩියට වාර 6ක් 8ක් පමණ ඉඳගෙන ඉවර වෙලා විනාඩියක් දෙකක් විවේකීව ඉඳලා කල්පනා කරලා බලන ඔබට හතියක් එනවාද? අසාමාන්‍ය ගතියක් එනවාද? එහෙම එනවා නම් අනිවාර්යයෙන්ම ඔබ නැවතත් වෛද්‍ය උපදෙස් පැටිය යුතුයි. එහෙමත් නැත්නම් තවත් දෙයක් තමයි ඔබට පුළුවන් නිවස ඇතුලේ පියවර 30ක් 40ක් ගන්න. එමීට ඇවිදින්න ඇවිදලා ඉවර වෙලා නැවතත් විවේකීව බලනවා ඔබට අසාමාන්‍ය හතියක් තියෙනවද? එසේ තියෙනවා නම් ඒ කියන්නේ ඔබේ ඔක්සිජන් ප්‍රමාණය අඩුවීමක් සිදු වෙනවා විය හැකියි. ඒ අනුව වහාම ඒ පිළිබඳ දැනුම යුතුයි. අපි දන්න සමහර මං හිතන්නේ අපේ ඩිවයිස් වල අර ඔක්සිජන් මාන නැත්තම් පල්ස් ඔක්සිමීටර්ස් කියලා කියන ඒවා තියෙන්න පුළුවන්. එහෙම එකක් අත්‍යවශ්‍ය නැහැ කියාගන්න. නමුත් ඒ තියෙන්න පුළුවන්. එවැනි මානයක් තියෙනවා නම් ඔබ එය වැළුවොත් එහෙම අපි කියන්නේ සාමාන්‍යයෙන් 90%-96% ප්‍රතිශතයකට එහා ඔක්සිජන් පැවතිය යුතුයි. විවේකීව සිටින විටත් මොකක් කියම් වෙහෙසක් වී ඉන් පසුවත් ඒ 90%-96% ප්‍රමාණය පවතින් නැත්නම් ඊට අඩු වෙනවා නම් ඒ කියන්නේ ඔබේ ඔක්සිජන් ප්‍රමාණය අඩුයි. ඒ කියන්නේ එය ඇත්තටම අපිට අවධානය යොමු කළ යුතු නැත්නම් වෝර්නින් සිම්ටම් එකක්. අපි ඒක එතකොට අපි සිටිය යුතුයි අපේ ඔක්සිජන් ප්‍රමාණය අඩුවීමක් සිදු වෙගෙන යනවා. ඒ නිසා වහාම වෛද්‍ය ප්‍රතිකාර පැටිය යුතුයි කියලා. ඉතින් මම හිතන්නේ ඒක වැදගත්. සහ ඔබ අනිත් මම හිතන රෝගවලට රෝගවලින් පෙළෙන කෙනෙක් නම් අපි කියමු දියවැඩියාව අධිරුධිර පීඩනේ ඒවට නිර්දේශිත ඖෂධ මාත්‍රා ඒ අනුව ලබා ගැනීමත් වැදගත් වෙනවා. මම විශේෂයෙන්ම නැවතත් කිය යුතුයි මම හිතන්නේ මේ රෝගීන් ගැලවීම සඳහා එක ඉතා අවශ්‍යම දෙයක් තමයි අපේ අනිත් රෝගී තත්ත්ව හොඳින් පාලනය කර ගැනීම. ඉතින් දියවැඩියාව තියෙන කෙනෙක් අධිරුධිර පීඩනේ තියෙන කෙනෙක් ඉතාම අවශ්‍යයි ඔබගේ බෙහෙත් හරියට අරගෙන. ඒ වගේම මම හිතන්නේ ඔබ ගාව තියෙනවා නම් ප්‍රෙෂර් මනින උපකරණයක් තියෙනවා නම් ඒ ප්‍රෙෂර් එක බලාගෙන, එහෙම නැත්නම් සීනි මට්ටම් බලන උපකරණයක් තියෙනවා නම් ඒ බලාගෙන නිවැරදි පරිදි ඒ තත්ත්වයන් පාලනය කිරීම ඉතා අවශ්‍යයි. මොකද අපි දකින දෙයක් තමයි මේ රෝගිය අසාධ්‍ය වෙන්නේ ගොඩක් වෙලාවට ඒ වෙනත් රෝගී තත්ත්වයන් උත්සන්න වූ අයගේ. ඒ නිසා මම හිතන්නේ ඒ පිළිබඳ විශේෂ අවධානය යොමු කළ යුතුයි. අවසාන වශයෙන් මම හිතන්නේ මම කලින් අය කී පරිදිත් මම හිතන්නේ එන්නත් කරන්නේ ඉතාම අවශ්‍යයි. ඔබට ලබාගත හැකි මුල්ම එන්නත ලබා ගන්න එන්නත් වර්ගය ගැන හිතන්න එපා. මේ සියලුම එන්නත් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් සහ ශ්‍රී ලංකාවේ නියාමන ආයතන වලින් නිර්දේශිත එන්නත්. ඒ ඉන්නත් සියල්ල සුදුසුයි. එන්නත් මාත්‍රා දෙකම ලබා ගත යුතුයි. දෙවෙනි මාත්‍රාව ලබාගෙනත් සති දෙකක් පමණ යන ආරක්ෂාව ලැබෙන්නේ නිසා ඒ කාලය ඇතුළත ඉතාම විශේෂ වශයෙන් ප්‍රවේශම් විය යුතුයි. සහ ඊට පස්සෙත් අපේ සෞඛ්‍ය ආරක්ෂණ පුරුදු
දිගටම පවත්වා ගත යුතුයි සහ විශේෂයෙන්ම දැන් මේ අපි නැවතත් මම අර මුලින් සඳහන් කරපු කාරණේට පැමිණෙනවා නම් අපේ රෝහල් පද්ධතිය ආරක්ෂා කරගන්න අපේ රෝහල් පද්ධතිය ධාරිතාව ඉක්මවා යෑම වළක්වා ගන්න ඔබට විශාල වගකීමක් තියෙනවා ඒ වගකීම තමයි මේ රෝගය බෝ වීමෙන් වැළකී සිටීම මම හිතන්නේ එය අපි කිව්වොත් එහෙම ඔබේ පුරවැසි යුතුකමක් මම හිතන්නේ මුණ සංචරණ සීමා පැවතුණත් තමන් පෞද්ගලිකව කල්පනා කරලා මටත් මේ කාර්යයට දායක වෙන්න පුළුවන් නම් අපේ රෝහල් පද්ධතිය ආරක්ෂා කරගන්න පුළුවන් නම් ඔබත් ආරක්ෂා වෙනවා සමාජයත් ආරක්ෂා වෙනවා මම හිතන්නේ අවසාන වශයෙන් මම ඒ පණිවිඩය තමයි ඔබට දී යුත්තේ ස්තුතියි වෛද්‍ය හර්ෂ සතිස්චන්ද්‍ර අපි යලිත් අවධාරණය කරමින් සෑම ජීවිතයක්ම බේරා ගැනීමට කැප වූ ප්‍රජාවක් වෛද්‍ය වෘත්තිකයන් හැටියට සමාජයට මේ අවස්ථාවේදී අපි ගෙන යා යුතු පණිවිඩය සම්බන්ධව වගකීමෙන් කතා කළ යුතු එක කොට්ටාසයක් විදිහට අපි අද ආමන්ත්‍රණය කිරීමට ලැහැස්ති කරේ රෝගීන් ගැන රෝහල්වල බලා කියා ගන්නා සංගමේ සභාපති වෛද්‍ය සතිස් හර්ෂ සතිස්චන්ද්‍ර ඒ වගේම දැනට අපිට ප්‍රජාවේ ගැන තොරතුරු ප්‍රජාවට කුමක් කළ යුතු කිරීමට කිව යුතුද ප්‍රජාව සම්බන්ධව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමේ සභාපති නිහාල් අබේසිංහ මහත්මාත් මේ අවස්ථාවට කැඳවලා තිනවා මම වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ප්‍රජා වෛද්‍ය විශේෂඥ නිහාල් අබේසිංහ මහත්මාට ඔබව ආමන්ත්‍රණය කළා කියලා කියනවා ඔබ උදෑසනක් ඔබට සියලුම මාධ්‍යවේදී හිතවතුන්ට මා ස්තුතිවන්ත වෙනවා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයට ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමේ සභාපති ලෙස මේ මාධ්‍ය සාකච්ඡාවට මට ආරාධනය කිරීම පිළිබඳව ඇත්තටම එතුමිය මට දැනුම් දුන්නා පද්මා ගුණරත්න මැතිණිය අපි මේ මාධ්‍ය සාකච්ඡාව පවත්වන්නේ මෙතෙක් අපි මාසයකට වැඩි කාල සීමාවක් මේ රටේ තීන්දුව తీරන ගන්න රාජ්‍ය පාලකයින්ට අපි මේ බර මේ ව්‍යසනයේ බරපතලකම තේරුම් ගන්නවන්න උත්සාහ කළත් අපි මේ අවස්ථාවේදී අපි මේ ව්‍යසනයේ බරපතලකම ජනතාවට තේරුම් ගන්න උත්සාහ කරමු කියන ඉල්ලීම තමයි යතුමිය කරේ. ඉතින් ඒ නිසා අපි විශ්වාස කරනවා මේ වෙලාව ඉතාමත්ම තීරණාත්මකයි අපි සියලුම දෙනාට. මේ ශ්‍රී ලංකාවට විතරක් පොදු වෙච්ච ගැටලුවක් නෙමෙයි. එහෙම නැත්නම් ශ්‍රී ලංකාව විතරක් මුහුණ දෙන අභියෝගයක් නෙමෙයි. මුළු ලෝකෙම මේ පසුගිය අවුරුදු 100 තුල මුහුණ දීපු බරපතලම අභියෝගයේ තමයි අපි මේ මුහුණ දෙමින් ඉන්නේ. විශේෂයෙන්ම මේ කලාපේ ඉන්දුනීසියාව, තායිලන්තය, මියන්මාරය, මැලේසියාව, සිංගප්පූරුව, ඉන්දියාවේ කේරළ ප්‍රාන්තය මේ සියලුම දෙනා මේ සියලුම රටවල් ප්‍රදේශ මේ වෙනකොට මේ ආකාරයෙන්ම පරපතල අභියෝගයකට මුණ දීලා තියෙනවා. විශේෂයෙන්ම තායිලන්තයේ, ඉන්දුනීසියාවේ, මියන්මාරයේ රෝහල් පද්ධති බිඳ වැටමින් තිබෙනවා. ඉතින් ඒක අපි පසුගිය මාසයක් පුරාවටම දිගින් දිගටම වාර්තා කරා, අපි ජනතාව දැනුවත් කරා, අවශ්‍ය තීන්දුව తీරන ගන්නන් දැනුවත් කරා. නමුත් අපි හිතනවා මේ වෙනකොට අපි මේ පසුගිය මාසයක් පුරාම අපි කොයිතරම් සාකච්ඡා කළත් මේ පිළිබඳව අපි ඒ අවදානම් ස්ථානයට රට පැමිණලා තියෙනවා කියලා. ඒ නිසා අපිට වෙනත් පියවරක්ට වඩා අපි හිතනවා මේ වෙලාවේ මේ රටේ මහජනතාව හැටියට අපි සියලු දෙනාම අපිත් අපේ ඥාතීනුත් අපේ අසල්වැසියනුත් සියලු පුරවැසියන් ආරක්ෂා කර ගැනීමේ පිළිවෙතකට අවතීර්ණ විය යුතුයි කියලා රජය හෝ වෙනත් ආයතනයක් විසින් ගන්නා තීන්දුව తీරන කුමක් වුවත්. ඉතින් ඒ නිසා මා ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමේ සභාපති ඇටියට මා පසුගිය දින ගණනාවක් තිස්සේ විශේෂයෙන්ම මේ ඩෙල්ටා ප්‍රභේදය මතුවෙච්ච මුල් අවධියේ සිටම සියලුම ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන් මගේ සහෝදර සහෝදරියන් සියලුම දිස්ත්‍රික්කවල සේවය කරනවා ඒ ඈත් එක්ක නිරන්තර සම්බන්ධයක් තිබුණා මට ඊයේ උදෙත් අද උදෙත් වාර්තා වුණේ මේ වෙනකොටත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ රෝහල් ගත වෙන්න නැතිව ඒ කියන්නේ ප්‍රජාවේ ඉඳගෙනම ප්‍රතිකාර ගන්නා සහ ප්‍රතිකාර ලැබමින් සිටින නිවෙස්වල රැඳී සිටින
රෝගී පුද්ගලයන් එහෙම නැත්නම් ආසාදිත පුද්ගලයන් 1000ක් 1500ක් විතර අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉන්නවා කියලා මට ඊයේ රාත්‍රියේ වාර්තා වුණා අද උදේ මට වාර්තා වුණා මාතලේ දිස්ත්‍රික්කයේ පමණක් එවන්නම් 2000ක් ඉන්නවා කියලා. ඉතින් ඔබට හිතා ගන්න පුළුවන් ජනගහනය අධික දිස්ත්‍රික්කවල කොයිතරම් ප්‍රමාණයක් මේ වෙනකොට නිවෙස්වල රැඳිලා ඉන්නවද කියලා. ඒකම ඔබ හොඳටම දන්නවා මේ වෙලාවේ ඔබට මේ රෝගයේ වැළඳුනොත් ඔබට මකට කලින් ඒ සහෝදර වෛද්‍යවරු කියපු ආකාරයට හුස්ම ගැනීමේ අපහසුාවක් ඇති වුනොත් මේ COVID-19 රෝගයේ නිසා ඔබට යන්න තැනක් නැහැ. ඔබට පමණක් නොමේ වෛද්‍යවරුන් වන අපටත් යන්න තැනක් නැහැ. මොකද මේ වෙලාවේ රෝහල් පිරිලා විශේෂයෙන්ම ඔබ සත්‍යන්ත පත්‍ර බැලුවා නම් පුවත්පත් බැලුවා නම් ඔබට තේරුම් යන්න පුළුවන් රෝහල් පමණක් නෙමෙයි වාට්ටු පමණක් නෙමෙයි මාත්‍රු මృత ශරීරාගාර ඒ කියන්නේ මෝචරියත් රෝහල් වල මේ වෙලාවේ සම්පූර්ණයෙන් පිරීලා තියෙන්නේ මිනියක්වත් එහෙම නැත්නම් මරුණු කෙනෙකුගේ දේහයක්වත් රෝහලක තබා ගන්න තත්යක් නැති තත්යක තියෙන්නේ ඉතින් ඒ නිසා විශේෂයෙන්ම අපි ඔබෙන් ඉල්ලන්නේ මේ වෙලාවේ ජනතාව හැටියට අපි සියලු දෙනාම සෞඛ්‍ය නිර්දේශවලට අනුගත විය යුතුයි එසේ නැතහොත් අපිට වෙන්නේ අපේ ඥාතීට එහෙම නැත්නම් අපේ අසල්වැසියන්ගේ මරණ පිළිබඳව ඇහුම්කන් දෙන්න එහෙම නැත්නම් තොරතුරු ලබා ගන්න පමණයි අඩුම පමණින් අපිට අපේ අසල්වැසියෙකුගේ ඥාතියෙකුගේ මරණයටවත් සහභාගී වෙන්න බැරි තත්වයක් තමයි උදා වෙලා තියෙන්නේ. ඒ නිසා ඊටාත්ම තීරණාත්මක මොහොතක අපි ප්‍රජාවක් හැටියට ඉන්නේ විශේෂයෙන්ම ප්‍රතිශක්තිකරණයේ අතින් ඉහළම ආවරණ අගයක් ලැබපු රටක් නමුත් අපි මේ වෙනකොට අපේ ජනතාවගේ පරිශක්තිකරණ අගය පළවෙනි එන්නත සඳහා සෑහෙන ප්‍රමාණයක අපි හිටියත් අපි දෙවෙනි එන්නත සඳහා ඉතාමත්ම සුළු ප්‍රමාණයක් තමයි රටේ ආවරණය වෙලා තියෙන්නේ ඒ නිසා එන්නත් දෙකක් ලබා නොගත් සියලු සෑහෙන පිරිසක් මේ වෙලාවේ සමාජයේ ඉන්නවා ඉතින් ඒ සියලු දෙනා මේ අවදානමට ගොදුරු වෙන්න පුළුවන් කලින් කිව්ව විදියට ඔබේ පවුලේ එක්කෙනෙකුට ඔබ මේ රෝගය වැළඳුනොත් බොහෝ විට අපිට දැනට තියෙන තොරතුරු අනුව පවුලේ සියලු දෙනාටම වැළඳෙන්න පුළුවන් එහෙම වුණොත් පවුලේ සියලු දෙනාම සමහර විට එයින් කීප දෙනෙක් රෝහල් ගත කරන්න සිද්ධ වෙවි නමුත් රෝහල් ගත කරන්න තියෙන භයානක ඒ තත්ත්වය නිසා අපිට මේ මේ රෝගය නිසා මිය යෑමේ අවදානම තියෙනවා ඔබ දන්නවා මේ වෙනකොට 160ක් මරණ වාර්තා වෙනවා දිනකට රජයට අදාළ සංඛ්‍යා ලේඛන අනුව නමුත් අපි දන්නවා ඒ වගේම ශාස්ත්‍රයේ මීට වඩා සංඛ්‍යාවක් ඉන්න පුළුවන් කියලා වාර්තා නොවුණු එහෙම නැත්නම් පසුව වාර්තා වෙන. ඉතින් 160ක් ගත්තත් මාසයක් තිස්සේ වාර්තා වුණොත් ඒ ගානම අපි දන්නවා පසුගිය මේ සති දෙක තුන තුල 120 එහෙම නැත්නම් 100 සිට 160 දක්වා දිනකට මරණ වාර්තා වුණා. ඉතින් අඩුම තරමින් අපි දන්නවා ඉදිරි මාසය තුල මරණ 4800ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් 5000කට වැඩි සංඛ්‍යාවක් සිදු විය හැකි ඒකම ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥ වෛද්‍යවරුන් අපේ ශ්‍රී ලාංකිකයන් සහ වෙනත් විදේශ රටවල ඒ අපේ ඉන්න ශ්‍රී ලාංකිකයින් සහ අනිකුත් විද්වතුන් එකතු වෙලා කරපු පුරෝකථනේ ඔබ දැක්ක පසුගිය දවස්වල අවම වශයෙන් 15000ක මරණ සංඛ්‍යාවක් එහෙම නැත්නම් 30000ක මරණ සංඛ්‍යාවක් මේ දෙසැම්බර් වෙනකොට සිද්ධ වෙන්න පුළුවන් අපි නිවැරදි තීන්දුව තීරණ නොගත්තොත්. ඒ නිසා ඇත්තටම මේ වෙලාවේ අපි ඒ තීන්දුව තීරණ ගැනීම ඉතාමත්ම වැදගත් පවුලක් හැටියට පුද්ගලයෙක් හැටියට එහෙම නැත්නම් අපේ ඥාතීන් රැක බලා ගන්න අසල්වැසියන් රැක බලා ගන්න මේ සමාජයේ ජීවත් වෙන හොඳ දැනුමක් තියෙන අවබෝධයක් තියෙන පුරවැසියෙකු හැටියට අපි මේ තීන්දුව තීරණ ගත යුතුයි අපි නිවෙස්වල රැඳිලා හැකිතාක් දුරට අපේ සියලු දෙනා ආරක්ෂා කරගෙන අපිත් ආරක්ෂා වෙන තත්වයකට යා යුතුයි දැන් ඔබ දන්නවා නාගරික ප්‍රදේශවල නම් කිසියම් ප්‍රමාණයකට ප්‍රවාහන පාසුකම් සොයා ගන්න පුළුවන් සමහර විට
රෝහලක් සොයා ගන්න පුළුවන් ඔබ බරපතල තත්යකට පත් වුනොත් යන්න නමුත් ග්‍රාමීය ප්‍රදේශවල බරපතල තත්යක් මතුවලා තිනවා කියලා මට වාර්තා වෙලා තිනවා විශේෂයෙන්ම අපේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ට ඒගොල්ලන්ට අවශ්‍ය කරන වාහන පහසුකම් නැහැ සමහර නිලධාරීන් සේවය කරන්නේ ඉතාම දුෂ්කර ග්‍රාමීය ප්‍රදේශවල ඒගොල්ලන්ට රාත්‍රියට ගමන් යන්න බෑ මෝටර්සයිකලයක ගමන් යන්න බෑ අලි සංචරණය කරන පාරවල්වල ඉතින් ඒ ඒ නිසා ඉතාමත්ම බැරෑරුම් තත්ත්වයක තමයි විශේෂයෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල සෞඛ්‍ය නිලධාරීන් සෞඛ්‍ය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සේවය කරන්නේ අපි ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා අගය කරනවා ඒ අයගේ සේවාව විශේෂයෙන්ම මේ වෙලාවේ මේ මැදිහත් වෙලා ග්‍රාමීය ජනතාවට අවශ්‍ය කරන ඒ තොරතුරු සහ ඒගොල්ලන්ට අවශ්‍ය කරන පහසුකම් සැපයීම පිළිබඳව. ඉතින් මේ වෙලාවේ ප්‍රජා වෛද්‍යවරයෙක් හැටියට මා කිය ඔබට අවවාද කරන්නේ ඇත්තටම අපි පෞද්ගලිකව වෙන වෙනම අපේ අපි ගැන අපේ පවුල ගැන අපේ ඥාතීන් ගැන අපේ අසල්වැසියන් ගැන සොයා බලමින් ඒ අයට අවශ්‍ය දැනුම ලබාපෙමින් ඒ අයගේ ජීවිත ආරක්ෂා කරගෙන වැඩපිළිවෙලකට අවතීර්ණ විය යුතුයි. මා වැඩිදුර කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් අවසාන ලෙස මගේ සහෝදර විශේෂඥ වෛද්‍යවරියක් වන කොවිඩ් භාර ඇමතිනිය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ සටහනක් මා ඉංග්‍රීසියෙන් කියවනවා ඔබට තේරුම් ගන්නට මම හිතනවා එය ප්‍රමාණවත් මම ඒක සිංහලෙන් කියන්නම් ඊළඟට My opinion does not matter. Decision makers will make decisions, but the country is at risk. Do not wait for the government and the Ministry of Health. The value of your life is yours. Protect your family. Don't wait until a lockdown is imposed or someone makes rules. Learn to protect yourself. Follow the health guidelines as told. Stop all unnecessary travel. Stop unwanted parties. Stop visiting relatives unnecessarily. This is to protect ourselves. This is a matter of life and death. Hey, avasanayata. මේ රටේ කොවිඩ් වසංගතය මැඩලීම බාර ඇමතිනිය අපිට කියන්නේ this is a matter of life and death කියලා මේ ජීවිතයත් මරණයත් අතර තත්වයක් ඒ නිසා අපි සියලු දෙනාටම අපි තීරණ අරගෙන අපේ පවුලත් අපේ ඥාතීනුත් අපේ වසල්වසිනුත් රැකගෙන අපිට තීරණ ගන්න කියලා තමයි ඇමතිනිය අපිට කියන්නේ ඒ නිසා ඒ සහෝදර විශේෂඥ වෛද්‍යවරියට විශේෂයෙන්ම ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමේ සමාජිකාවක් ඇය අපිට කියන මේ අවවාදය මුළු රටටම අදාළයි ඒ නිසා මා ඔබෙන් ඉල්ලන්නේ අවසාන වශයෙන් අපිට අපි විසින්ම ආරක්ෂා කරගත යුතු තත්ත්වයක් මතුවලා තියෙනවා වෙන කෙනෙක් වෙන කවුරුවත් වෙන ආයතනයක් අපි වෙනුවෙන් ඉදිරිපත් නොවෙන්න ඉඩ තියෙනවා ඉදිරියේදී ඒ නිසා මේ මේ තීරණාත්මක වෙලාවේ අපේ ප්‍රජාව ආරක්ෂා කර ගැනීමේ ඒ මට මැදිහත් වෙන්න සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරුන්ට ඔබේ සහයෝගය සපයන්න මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ඔබේ සහයෝගය සපයන්න රෝහල්වල කාර්ය මණ්ඩලයට ඔබේ කාර්ය ඔබේ සහයෝගය ලබා දෙන්න මේ වෙලාවේ ඒ අය තීරණාත්මක වැඩ කොටසක් කරනවා ඔබ වෙනුවෙන් ඒ නිසා කාරුණිකව ඔබ රැකෙන්න ඔබේ පවුලේ අයත් අසල්වාසීත් රැක ගන්න කියන ආයතන ක්‍රමින් මානියඬ වෙනවා බොහොම ස්තුතියි වෛද්‍ය මිහාල අබිසිංහ මහත්මාණනි අපි මේ අවස්ථාවේදී යලිත් අවධාරණය කරනවා අපි අද එක් රැස් වෙලා සිටින්නේ සියලුම වෛද්‍ය ප්‍රජාව නියෝජනය කරමින් මේ අවස්ථාවේදී රටේ ජනතාවකින් මේ තීරණාත්මක අවස්ථාවේදී ජනතාව කුමන ආකාරයකට ප්‍රතිචාර දැක්විය යුතුද කියන එක ගැන ජනතාව දැනුවත් කිරීමට ඒ වගේම වෛද්‍ය නිහාල අබේසිංහ මහත්මයා සඳහන් කළ ආකාරයට අපේ සෞඛ්‍ය සේවා ප්‍රජාවගෙන් අපේ සංගමයේ සමාජික සමාජිකාවන් සහ අනිකුත් සියලුම හෙද සහ අනිකුත් සියලුම කාර්ය මණ්ඩලවලට අපි මේ අවස්ථාවේදී ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා ඉතාමත් ධෛර්යවන්තව මේ සේවාව පුළුවන් ආකාරයට සම හැම උපරිමයෙන්ම සැපේම සම්බන්ධව සහ ඒගොල්ලන් මානසිකව ශක්තිමත්ව මේ ප්‍රශ්නයට මුහුණ දීම සම්බන්ධව ඒ වගේම ප්‍රජාවේ සිටින
කාර්ය මණ්ඩල වලටත් අපි ඉතාමත්ම කෘතඥ වෙනවා මේ අවස්ථාවේදී ඉතාම බුද්ධිමත්ව හසරමින් ජනතාව දැනුවත් කිරීමට කටයුතු කිරීම සම්බන්ධව ස්තුතියි. ඩොක්ටර් මේ දැන් මේ දවස්වල ගෙදර සිට ඒ රෝගය සඳහා මේ යම් යම් ප්‍රතිකාර ලබා ගන්න කියලා ජනතාව දැනුවත් කරමින් ඉන්නවා. හැබැයි ජනතාව යම් කිසි රෝග ලක්ෂණයක් ආවත් රෝහලට දුවගෙන එන ප්‍රවණතාවය වැඩි. මට කෙටියෙන් කියන්න කොහොමද ගෙදර හිටියොත් දැන් මේ මේ මොහොත වෙන විට හොඳ නැත්නම් රෝහලට ඇවිල්ලා තව ටිකක් රෝගී උත්සන්න කරගන්නවාද කියන එක. මොකද ගෙදර ඉන්නට හොඳ විවේකීව ඉන්න පුළුවන්. රෝහලට ආවට පස්සේ තියෙන පහසු ගන්න එක දැන් පිළිලා තියෙන ප්‍රමාණය අනුව තියෙන පහසු ගන්න අනුව අනිත් රෝගීන්ගේ තියෙන රෝගවල තියෙන විපර්යාසත් එක්ක කොහොමද ගෙදර රැඳීම වැදගත් වෙන්නේ කියලා පොඩි කෙටියෙන් පැහැදිලි කිරීමක් කරොත්. මම ඒ සම්බන්ධව කායික වෛද්‍ය විශේෂඥ හර්ෂ සතිෂ්චන්ද්‍ර මහත්මයාට උත්තර දෙන්න ඉඩ දෙනවා. මූලිකවම කියන්න ඕන සෑම රෝගියෙක්ම වෛද්‍යවරයෙක් මගින් පරීක්ෂා වීමේ අවස්ථාවක් තියෙනවා. ඒ රෝගීන් රෙජිස්ටර් වෙන්න ඕන අර මේ රෝගීවල් වල ඉඳීමේ මේ ප්‍රතිකාරමයකට යෑමට නම්. ඉතින් මම වෛද්‍ය හර්ෂන්ද්‍ර මහත්මයාට ඒක උත්තර දෙනවා. ඔව් දැන් මාර කලින් කී පරිදි දැන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ විසින් ස්ථාපනය කරගෙන යනවා නිවෙස්වල සිටම ප්‍රතිකාර ලබා ගැනීමේ ක්‍රමවේදයක්. දැන් මේ ක්‍රමවේදය ඇත්තටම කළුතර ප්‍රදේශයේ නියාමක ව්‍යාපෘතියක් වශයෙන් ක්‍රියාත්මක වුණා. ඒ මම හිතන්නේ ඉතාම හොඳින් ක්‍රියාත්මක වෙලා තියෙනවා. මොකද අපිට ආරංචි විදිහට දාස් ගන්නක් රෝගීන් නිවෙස්වල සිට ප්‍රතිකාර ලැබලා තියෙනවා සහ ඔවුන්ගෙන් 5% වැනි ප්‍රමාණයක් පමණයි රෝහල්ගත කිරීමට අවශ්‍ය වෙලා තියෙන්නේ. නිවෙස්වල මරණ ආදී සිදුවලත් නැහැ. ඒ නිසා මම හිතන්නේ ඒ ව්‍යාපෘතිය දැන් බස්නාහිර පළාතේට පුළුල් කිරීමේ කටයුත්තේ නියැලී ඉන්නවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ. මම හිතන්නේ ඊට පස්සේ ලංකාව පුරා ඒ ක්‍රියාත්මක වෙනවා ඇති. මෙහෙදි සිදුවෙන්නේ මෙවැනි දෙයක්. දැන් කාගේ හරි පරීක්ෂණයක ධනාත්මක ප්‍රතිපරයක් ලැබුණොත් අපි කියමු PCR පරීක්ෂණයක් වෙන්න පුළුවන්, ඇන්ටිජන් පරීක්ෂාවක් වෙන්න පුළුවන්. එය සෞඛ්‍ය අමාත්‍යාංශයට දැන් දන්වනවා ඒ රසායනාගාරයේ විසින්. ඉන් පස්සේ සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ පුද්ගලයා පදිංචි ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමාට MOH වෛද්‍යතුමාට ඒ දන්වනවා. ඒ MOH වෛද්‍යතුමා ඒ සම්බන්ධව බුදුකාංගයක් තියෙනවා මේ පරිගණකේ. ඒ බුදුකාංගයට ඒ විස්තර දත්ත ඇතුළු කරනවා. ඉන්පස්සේ ඒ දත්ත ටික යනවා කොළඹ තියෙනවා අපි කියන්නේ දුරකථන මධ්‍යස්ථානයක් කෝල් සෙන්ටර් එකක්. ඒ කෝල් සෙන්ටර් එක එතන ඉන්නේ වෛද්‍යවරු. ඒ වෛද්‍යවරුන් මේ දත්ත ලබාගෙන ඔවුන් ඒ දත්ත අනුව ඒ රෝගීන් සිටින නිවෙස්වලට කතා කරලා දුරකථයෙන් කතා කරලා ඔවුන් පිළිබඳ කරුණු විමසනවා සහ ඔවුන් සුදුසුද නිවෙස් තුළ ප්‍රතිකාර ලබන්න කියන එක ගැන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමත් ඒ දුරකථන මධ්‍යස්ථානයේ සිටින වෛද්‍යවරුනුත් තීරණයක් ගන්නවා. සමහර වෙලාවට ඒ සුදුසු නැති වෙන්න පුළුවන්. මොකද කුඩා කාමරයක කිහිප දෙනෙක් සිටිනවා නම් මං හිතන්නේ ඒ පදිංචි තැන එතන සුදුසු වෙන්නේ නැහැ. එතකොට අනිවාර්යයෙන්ම ඒ තැනත්තව රෝහලකට ඇතුළු කර යුතු වෙනවා. ඒ වගේම ඒ නිවෙස් තුළ ප්‍රතිකාරයේ ක්‍රියාත්මක වෙන්නේ ඒ රෝගියාගේ කැමැත්ත පරිදි විතරයි. රෝගියා කිව්වොත් මට ඒක කරන්න බැහැ කියලා ඔහුව එතනින් එළියට ගැනීමක් සිදු වෙනවා. නමුත් මේ ක්‍රියාවලිය ස්ථාපනය වෙමින් තමයි පවතින්නේ. ඒ නිසා මං හිතන්නේ තවමත් යම් යම් අඩුපාඩු ඇති. ඉතින් එය මං හිතන්නේ මම දන්න පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ක්‍රියාත්මක වෙනවා. ඔබ අහුව ප්‍රශ්නෙට උත්තරේ දැන් අපි නිවෙස් තුළ දැන් මම දන්න අපි දන්නවා මේ රෝගීන් ගොඩක් රෝගීන්ට විශේෂ රෝග ලක්ෂණ මතුවෙන්නේ නැහැ. මුද සුළු සෙම තත්ත්වයක් පමණයි. ඉතින් ඔවුන් ඇත්තටම නිවෙස් තුළ සිට ප්‍රතිකාර ගැනීම සහ මං හිතන්නේ මං දීර්ඝව විස්තර කරා කොහොමද නිවෙස් ඉඳන් ප්‍රතිකාර ගත යුත්තේ කියලා. රෝහලකට යෑම අවශ්‍ය වෙන තුරු හෝ රෝහලකට අරගෙන යන තුරු නමුත් කොටසක් ඉන්නවා ඇත්තටම ඔවුන්ට නිවෙස්වල ප්‍රතිකාර ගන්න බෑ. ගොඩක් වෙලාවට විවිධ රෝගාබාධ තියෙන සමහර වයස අවුරුදු 65ට වැඩි අය කොහොමත් නිවෙස්වල දිගටම තියාගන්නේ නැහැ. ඔවුන්ට දියවැඩි ආවා, දිකුදුර පීඩනය, ආඝාත තත්ත්වෙන් වැනි රෝග තියෙනවා නම් ඔවුන්ට ප්‍රතිකාර කෙරෙන්නේ නැහැ ගෙදරදී. ඔවුන්ව ගැනෙනවා රෝහලකට. ඉතින් ඒ ආදී වශයෙන් ඒ රෝගියාගේ රෝග ලක්ෂණ සහ ඔහුගේ අනිත් රෝග තත්ත්ව අනුව තමයි තීරණය වෙන්නේ ඒ නිවසේ ප්‍රතිකාරය කළ හැකිද නැද්ද කියන එක. ගොඩක් සමහර අයට එය සුදුසුවන්නේ නැහැ. නමුත් අපි දන්නවා ගොඩක් ඉන්නවා රෝගීන් වයස අවුරුදු 30ක පමණ සුළු සෙම තත්ත්වයක් පමණක් පවතින. ඔවුන් මං හිතන්නේ රෝහලට පැමිණීම අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද එහෙම වුණොත් එහෙම රෝහල් පද්ධතියත්
පිරියනවා සහ අනිකුත් වැදගත් කාරණේ තමයි එතකොට අවදානේ අවශ්‍ය රෝගීන්ට අවදානේ දීමේ හැකියාව වෛද්‍ය හෙද කාර මණ්ඩලවලට අඩු වෙන. ඒ නිසා මේ ක්‍රමවේදී ලෝක පුරා ක්‍රියාත්මක වෙන ක්‍රමවේදයක්. ඉතින් මම හිතන්නේ ටික ටික අපි ඒ ක්‍රමවේදයට තව තීරණා. නමුත් වැදගත්ම දේ තමයි මම අර කලින් ඉස්සර කළ පරිදි හුස්ම ගැනීමේ අපහසුතාව තියෙනවා නම් වහාම රෝහලකට ඇතුළු විය යුතුයි. ඒ පිළිබඳව අපි දුරකථන අංක සහ ඒ ක්‍රමවේදයක් පවතිනවා. එය ක්‍රියාත්මක විය යුතුයි. ડોક્ટર පන්තම අපි දකිනවා ශ්‍රී ලංකා මෙඩිකල් ඇසෝෂියේෂන් එකේ විදියට ඔබතුමිය මෙතෙන්දී සහ වින වෙනතන් අවස්ථාවලදී අදහස් දක්වන හැම අවස්ථාවකම කියන එක කාරණාවක් තමයි ඍජුව වක්‍රව මේ අවස්ථාවේදී රට වැසිය යුතුයි යම් යම් අදහස් දක්වනවා හැබැයි අපි දකිනවා ඒ වගේම රජේ පාර්ශවයෙන් අපිට කියන කතා තමයි මාධ්‍ය වේදින් ඉදිරිය අහන වෙලාවට සෞඛ්‍යාංශ අපෙන් ගිල්ලීමක් කරෝතින් අපි ඒක ගැන සලකා බලනවා කියන. ඔබතුමියන්ලා කොහේටද අදහස් දක්වන්නේ? ඔබතුමන්ලා යම්කිසි මේක මේ විදිහට කළ යුතුයි කියලා ඔබතුමියන්ලා කොහෙටද දැනුවත් කරන්නේ? ඒ කියන්නේ ඔවුන් දැනුවත් වෙන්නේ නැද්ද? දැන් මේ වෙලාවේ රට වහන්න ඕන මේ සිටුේෂන් එකේ වහන්න ඕන. මෙන්න මේ ක්‍රියාමාර්ග ගත යුතුයි. ඔබතුමියන්ලා වැඩි තැනක්ද දැනුවත් කරන්නේ? රජ්‍ය පාර්ශවයෙන් අපිට කියන විදිහට පෙන්නේ හරියට මේක දැනුවත් කරන්නේ නැහැ. ඔබතුමන් ඔබතුමියන්ලා නිර්දේශ දෙන්නේ නැහැ කියන කතාව. අපි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයට මම කතා කරන සෑම දෙයක්ම මට අපි සංගමයට අනුයුක්ත කෝවිඩ් සම්බන්ධව විශේෂඥ කමිටුවක් තියෙනවා. අපි ඒ විශේෂඥ කමිටුව සාමාන්‍යයෙන් සුමාන දෙකකට වරක් මුණ ගැහිලා ඒ කමිටුව මගින් තීරණයක් ගන්නවා අපි මොකද ඊළඟ පියවර මේ රෝගයට කළ යුත්තේ කියලා. ඒ පියවර ක්‍රියාවට නැංවීම තමයි මම සාමාන්‍යයෙන් කරන්නේ. එතකොට ඒ විශේෂඥ කමිටුවට මේ රෝගයට අදාළ විද්‍යායතන සහ රටේ මේ රෝගයට උනන්දුව දක්වන විශේෂඥවරුන් සෑම දෙනෙක්ම වගේ සම්බන්ධ වෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ පරිපාලනයට සම්බන්ධ අය නැතුව. එතකොට ඒක නිදහස් විශේෂඥ කමිටුවක් ඒ මතින් ගන්න තීරණ තමයි දැනුවත් වෙන්නේ. ඒගත් තීරණ බොහෝ වෙලාවට අපි අපගේ Facebook එකට දක්වලා තියෙනවා. ඒ අවස්ථාවට ගැලපෙන්න අපි ලියමනක් කියලා ඒ අවස්ථාවට ගැලපෙන්න ඒක ජනාධිපතිතුමාටත් එහෙම නැත්නම් ඇමතිතුමියටත් එහෙම නැත්නම් අපේගේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමාටත් එහෙම නැත්නම් ලේකම්තුමාටත් අපි මේක ගැන සඳහන් කරනවා. එතකොට ඒ ආකාරයට ඔබ ආයතනයේ අවශ්‍ය නම් බොහෝ වෙලාවට අපේ මේ ලියුම් සේරම අපේ Facebook එකේ බොහෝ දුරට අපි අප්ලෝඩ් කළා තියෙනවා. ඉතින් මම හිතනවා අපේ අවසාන ලියමන තියෙන්නේ 10 වෙනිදා කියන එකයි 11 වෙනිදා කියන එකයි මට මතක තියෙන්නේ. ඒක අපි ආමන්ත්‍රණය කළා තියෙන්නේ අතුගරු ජනාධිපතිතුමාට. සංගමයක් විදියට සංගමයේ පාර්ශවයෙන් සතුටු ඉද ඔබතුමන්ලාගේ පාර්ශවයෙන් යොමු කරන යම් යම් නිර්දේශ මේ රට තුල ක්‍රියාත්මක වෙනවා කියන සතුටක් ඔබතුමියලට තියෙනවද? අපි මම මුලදි කිව්ව විදිහටම වෛද්‍ය ප්‍රජාව පුරුදු කරලා තියෙන එක ජීවිතයක් වුණත් බේරා ගැනීමට. අපි ප්‍රජාවක් විදිහට මේ අවස්ථාවේදී ඉතාමත්ම සංවේදී. අපිට මේ තියෙන තත්වය දරා ගැනීමට අපහසුයි. ඒකයි අපි මේ ආකාරයට ජනතාව වෙත යොමු වෙන්නේ. ඒ වගේම මේ දවස්වල රෑට ඇඳිර නීතිය දෙනවා 10 ඉඳන් අලුම 4 වෙනකම්. මේක කොහොමද? මේක හොඳයිද නැත්නම් මේකෙන් ඵලදායිතාවයක් තියෙනවද? එක පියවරක් අරගෙන ඒකක් විද්‍යාත්මකව ඇනලයිස් කරන්න අපි මං හිතන්නේ එකමතර මේ අවස්ථාවේදී අවශ්‍යයි කියලා. අපි කියන්නේ පුළුවන් තරම්ම උපරිමයෙන්ම මේ රෝගීන් ගැටෙන මේ කට්ටිය මුණ ගැහිලා රෝගය බෝ වෙන එක ගලක්ティーමඩ කරන්න ඕන උපරිම පියවරවල් සියල්ලම ගන්න ඕනේ කියන එක තමයි අපි ප්‍රජාවක් විදිහට වෛද්‍ය ප්‍රජාව මේ අවස්ථාවේදී කියා සිටින්නේ. May I ask a question please, Dr. Yes. Padma? Yes. My question, any one of the specialists or you may answer. As journalists, we are getting numerous calls from people who are ill that they simply cannot contact any
health person. Of course, they say that the PHIs are overburdened. The people themselves say that. What is the answer to this problem, Dr. Padma? Whom can they approach? Even yesterday, I got 5 to 6 calls saying that they cannot, some of the hotlines are not working, and the people feel abandoned. What can we tell them, Dr. Padma? This is exactly the situation that we also understand, because the number of cases are rising in a way, in a way that one never would imagine. The percentage of rise when compared to with the week one before the last, in the last week, there had been 33% increase in the number of cases. That's based on the data from the Ministry of Health. And it's also are the same. So the amount of workload that's available, that's in existence in the community, is unimaginable. So that's why we arrange this, within our limits, that what we could do for community. We arranged this media brief and arranged the Dr. Harsha Satish Chandra to educate people what they need to do at this point of time, and to say whatever the resources that are available in hospital only for serious patients and the ones that who need hospital care. We also have taken a step to commence another free call system to address the people's needs 24/7, and that would be available in collaboration with Mobitel, Ministry of Health, as well as Suasariya. So I think that as a community medical professionals, we are trying our best to provide some service that we could provide within our limits, but we know that there is the limitations that are well, that are in existence for us also is so much, so that there are many hardships that people have to face. Doctor, had mentioned in the last letter to the president, you all had requested a meeting from the president. Have you all received any response to that? No. Are you all disappointed in this lack of response from the authorities? As the SLMA, shouldn't you all be sort of spearheading the advice to the authorities? We are not disappointed of not getting the meeting. We are disappointed of we losing people. With regard to the health staff, doctor, since we hear reports of many health sector staff testing positive, will there be a requirement for retired health staff to be report to work in the future? I think that if there's a need, that the government would discuss and decide. More than that, it's the facilities, the oxygen availability of beds, and that type of facilities, and in addition to the nursing staff, also is an issue. So there are many things. We just don't believe much that increasing the resources would be the solution for this. We just have to reduce the number of cases. Doctor, my final question, I think, might be to Dr. Satish Chandra. So he mentioned that over 50% of the patients at NHSL are on oxygen. Yes. Doctor, you mentioned that over 50% of the patients at NHSL are currently on oxygen. Is there enough oxygen supply in NHSL at the moment, or will you all be requiring more supplies in the future? How does that work? Yes, I think right now we are managing to deliver the oxygen needs of our patients. We have a large, if you take NHSL, we have a large oxygen tank, I think the largest in the country. So that is supplying the oxygen needs the patients at the moment, but then all resources are finite. There isn't we cannot stretch ourselves beyond limits. So that's why we stress on the fact that we have to reduce the number of cases, because if the cases go up, then we know that a certain percentage, 5 to 10% maybe, will require oxygen and advanced therapy. So those patients will overload the system. And the other particular thing about COVID-19 is that when patients are in ICUs or in high dependency units, they require prolonged period of stay there, maybe even 1 or 2 weeks or more.
unlike say a condition like dengue. So the problem is when the system gets flooded, I mean, it's very difficult to get these patients, discharge these patients home as well. So when the case numbers are high, it's a continuous problem that we have. So at the moment we are managing all right with the oxygen supplies, but then as I said earlier, there is a limit. So if there is a huge influx of patients, we will certainly struggle. How many are receiving ICU treatment at the NHSL at the moment, doctor? At NHSL, we have about 3 or 4 dedicated ICUs, ICUs dedicated to treating COVID patients. So maybe in all about 25 or maybe a little more than that, patients are being treated there. And of course, we need ICUs for other non-COVID patients as well. So that's the struggle we have. Thank you. Dr. Harishchandra, this is I would like to ask a question. As the biggest hospital, of course not the biggest COVID-19 treatment center, but the biggest hospital in Sri Lanka, have you all faced the tragic choice of deciding who should get oxygen and who should not get oxygen because of the limitations of facilities and the large influx of patients? Because what I'm hearing from the outstation hospitals is that doctors have been forced to play God and let some of the older patients go while trying to save the younger patients. Is that a concern at the National Hospital? Actually a small correction. We are the largest COVID treatment center in the country. We have about 650 patients today and 300 patients are on oxygen. So we are actually the largest COVID treatment center in the country. To answer to your specific question, well, I mean, we have managed by taking over lots of wards. Now we have actually taken over one whole medical complex, which comprises 8 floors, which has ICUs, HDUs, general wards, and in another medical complex, a few floors have been taken over for COVID treatment. So we have expanded our facilities as much as we can to accommodate this influx of patients. So it may be different to what is being experienced in other parts. But then again, as I said earlier, I mean, everything has a limit. So, I mean, if we do get more patients, a sudden surge of patients, then we will find it difficult to manage all those patients, and we would have to come across situations that you mentioned in your question. Sorry about the misconception that I had that it was the IDH which would be the largest. I'm sorry about that. No, Doctor, pardon. Prashnakara piliturak laba ganna puluwan nam mama Shirley Kulkumara BBC News again. Doctor, then, අපි පහුගිය කාලේ දැක්කා ඉන්දියාවේ තත්ත්වය අපි ඇමරිකාවේ තත්ත්වේ වාර්තා කළා. එතනදී මේ රෝහල්වල මේ රෝගීන් අධික ලෙස වැඩිවීම සහ රෝගීන් මරණයට පත්වීම සම්බන්ධව ලෝකෙම අවධානය යොමු වුණා. දැන් මේ වෙන විට ලංකාවේත් රෝගීන් සහ මරණ ප්‍රමාණය වැඩි වෙමින් පවතිනවා. අපිට පොඩි අදහසක් ගන්න කියන්න පුළුවන්ද ડોක්ටර් මේ කලාපීය වශයෙන් දැන් අපේ රට මොන වගේ තැනකද තියෙන්නේ කියන එක? කලාපීය වශයෙන් දත්ත ටිකක් දෙන්නීම අවශ්‍ය ටිකක් අපහසුයි මං හිතන්නේ අපි දැන් මේ මං හිතන්නේ මේ මං හිතන්නේ වෛද්‍ය අබේසිංහ වෛද්‍යතුමා පැවසු පරිදි මේ අග්නිදිග ආසියාතික කලාපයේ ඉන්දුනීසියාව මැලේසියාව මියන්මාරය දැන් ඉන්දියාවේ නම් තරමක් අඩු වෙලා තියෙනවා ශ්‍රී ලංකාව මේ රටවල් සියල්ලටම මේ ප්‍රශ්නේ ඇති වෙලා තියෙනවා මෙතන ප්‍රශ්නේ වෙන්නේ අර විශාල රෝගීන් ප්‍රමාණයක් රෝහල් වලට පැමිණෙන විට සහ මේ කොවිඩ් රෝගී විශේෂිත වූ තත්ත්වයක් වෙන ඔක්සිජන් අවශ්‍යතාවයේ වැඩිවීම නිසා ඔවුන්ට අවශ්‍ය කරන ප්‍රතිකාර දීමේ අභියෝගාත්මක තත්ත්වය තමයි මම හිතන්නේ මේ තත්ත්වයට මුහුණ දුන්නා බ්‍රිතාන්‍ය ඉතාලිය අනිත් රටවල් මුහුණ දුන්නා මොකද කිසිම රටක වෛද්‍ය පද්ධතියක් මම හිතන්නේ මෙවැනි වසංගත රෝගී අවස්ථාවක පැමිණෙන විශාල රෝගීන් සංඛ්‍යාවට ප්‍රතිකාර කිරීමට තරම් ධාරිතාවකින් යුක්ත වෙන්නේ නැහැ. ඉතින් මම හිතන්නේ ඒක තමයි ප්‍රශ්න වෙලා තියෙන්නේ. ඉතින් අපේ කලාපයේ දැන් අපිට මරණ අනුපාතය වැඩි වෙලා තියෙනවා කියලා මම හිතන්නේ වාර්තා වුණා. ඒකට එක හේතුවක් තමයි අර විශාල රෝගීන් සංඛ්‍යාව පැමිණෙන විට එය සිදු වෙනවා.
ඉතින් කලාපීය වශයෙන් තියෙන ප්‍රශ්නයක් තමයි මේක මම හිතන්නේ අපි ශ්‍රී ලංකාවට විතරක් සුවිශේෂී තත්ත්වයක් කියලා කියන්න අමාරුයි. That's a request to make few words in English so that let me tell you that here at this auditorium of the Sri Lanka Medical Association there are four associations but I mean mainly the Sri Lanka Medical Association that represent the medical profession of the country and along with Sri Lanka Medical Association the medical specialist association as well as the intercollegiate committee and the college of community physicians all four organizations have got together today at this very critical time to communicate to public on how the public should behave at this point of time because the prevalence of the COVID the infection is rapidly rising and according to the data that was given by the Ministry of Health over last week there had been the 24,000 reported cases of COVID when compared to the one before the week this had been a 34% rise of the number of cases and when the ministry of health data is on a particular number of cases we know that in the community there are about three times more than the number that is mentioned in the data and then with regard to deaths also there had been 918 deaths over last week and that had been 60% more than the week before that. So based on this data, we should be able as general public be able to assume how the number of cases and the deaths would be over next week and the one after. Therefore, we have gathered here today to communicate to public how they should behave at this critical time with regard to avoiding the contracting COVID-19 infection. As you know that with the increase in number of cases, as this particular wave is driven by the Delta, there is very rapid rise of the number of serious cases, the percentage that becomes serious has gone up, and deaths. And initially, the deaths were only 5% of the affected, whereas now it has risen to about 4 to 5% of the affected. So that the facilities that are available in hospitals with regard to beds, ordinary beds, ICU beds, and oxygen availability, all these are getting saturated, and the capacity, I mean, the admissions have risen to much more than the capacity that could be accommodated in many of the hospitals. So it had come to a situation where that if you contract the disease and if you become seriously ill, it does not look that there is a place available in hospital to accommodate any of the serious patients. Therefore, we warn public that to take all measures that is important to avoid contracting the disease. Get out of the house only for bare minimum, only if it's essential. And if you go for work and go only for the work and stay only for the minimum time duration that you need to stay at your workplace. And all the time, if possible, try to work from home and fulfill your jobs. And then try to avoid all places where there is gathering. It may be the market, the crowded bus, the wedding, any other receptions, funerals, and so on. And all these places are the places from where that you may contract the disease. And also that with regard to the work environment, again, it's better all the time recommended to avoid the enclosed places where there are many people. And for companies that continue to work, we advise them to make available the shift duties for the workers and to get down the minimum number that is required and to keep them only for minimum durations. And then also we need to say that the
Right. So for the, we need to say that to go out only for essential necessities, and when going out, it has to be someone less than 50 years of age and not with comorbidities and fully vaccinated and still with all the precautions that has been recommended by the Ministry of Health to avoid contracting COVID-19. There has to be extra precaution in people more than 60 years of age. And again, it's important that we pay attention for vaccination. If you are vaccinated, still you need to adhere to the basic health habits. And if you have taken only one vaccine or not vaccinated, need to take extra precautions to see that you do not you keep away from community and get yourself vaccinated as early as possible, or complete your vaccination as early as possible. And in addition to that, I must mention that as the hospitals are getting saturated, as another measure to serve people in this country, the Sri Lanka Medical Association, along with the Ministry of Health and the Mobitel and the SUAS area, we all four together have made another service available for people to help them with answering telephones. The number is 247, which is available as a free service from the Mobitel. So we invite people to make use of this service in this critical juncture to sort out the problems and to get sort of solutions that a doctor could provide you with from a distant place. Thank you.